मगे पुंचि कुमारे पमा ऐ दसंदेवे आल हेंगुं मोर नयामे मनुजगार समाट मनुजगार याने कना वेनो कोमात गीला सिंधु नोकी हिंदी समारक पेटे पराजय हिते तियागेन अरमिनिया बेरला सियोल देवल दरागेन एहेम हिनावक कोयेंद वट आवे आहनो मगे ඇත්තටම ඒක අපිටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මෙහෙම ඇයි මේ අපි හතර දෙනාව දැන් මේ කියන එක. බන්දුට විතරක් නෙවෙයිනේ. සෙහන් කියන්නේ යාගේ කණ්ඩායම් නායකයා. සෙහන් මීරංගත් ෆයිට් කරා. ෆයිට් කරානේ ඉතින්. ඒතර සෙහන්ගේ බේස් එකත් ඒ වෙලාවේ සෙහන්ට සපෝට් එකට බන්දුර මෙයා කරා වෙන්න බුණා. ඒ ගීතේ බන්දු ඉතාලම උදින් ගායනා කරා. එතකොට ඒ ගීතේට නිරෝෂා මිස් වෝට් කරපු නැති එක තමයි උතර ප්‍රශ්නයක් උනේ. हाय बॉन यालो हैव अ पिलिगन म्यूजिक बा यूट्यूब चैनल එකට ඔන්න ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ හිරුවිස්තා තරගාවලිය පහුගිය දිනවල සමාජ මාධ්‍යාලවල වැඩිපුරම කතා බහට ලක්ුණු සහ වෙනම බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගෙන ඉදිරියට යන හිරුවිස්තා තරගාවලියේ හදවතේ ගායකයා හොයාගෙන ලහිරු බාලසූරිය ලහිරුවයා පහුගිය දිනවල අමුතුම ආකාර දෙයක් කරා ඇයි එහෙම කරේ කියලා අහන්නත් ඕන ඒ විස්තර දැනගන්න සහ තව යාගේ පෞද්ගලික විස්තර දැනගන්න ඉදිරි පෑන් එහෙම දැනගන්න තමයි අපි ආවේ हाय बोन लहिरु हाय बोन लेवा आई बोन इदि लहिरु अय्ये අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍ය යාලාවල වාගෙන ලොකු විස්තරයක් ගියා මොකද පරාජය බාරගෙන හිටියේ නැතුව දිනුමු කෙනෙක් ළඟට ගිහිල්ලා එයාව ශක්තිමත් කරලා ඔයාව සින්දුව කන්ටිනියු කරලා කිව්වා ඇත්තටම එහෙම කරේ අයියෝ ඇත්තටම එහෙම කරේ කියන්නේ මම මේක හිතාමතා කියන්නේ ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි एक मट उमे मम देख मगे पराजय मगे अस्पना पीट देख अरे बोल गिस्सेन मम पराधाई नमूद मैं पराधाई मैं दुखक धर उतो मर दुड़े मगे हालू मगे हाथ बुक्के में हालू ई थिंग उगे जयग्रहण निशा थी मट मट इतना धर दुखक धर उन्े नमूद मन धरने कद्दू मंदे कपाट पड़ने गिट्ट ना गिट्टा गिया इक नहीं इक हेतु तीन धर देख प्रोग्राम लाइव इकाने दैंड प्ले करना मलदूर एंड हो गाला मलदूर सिंधु क्या करना बै लोकन मंदा निवार लोकन सिंधु क्या करना बै तो कुटे प्रत्येक प्रोग्राम पड़ी हाँ मेरे को लंका अंक रियलिटी शो एक सजीवी वेदिका गायना करना एक पलवी सह एक लंका बीवी एक रियलिटी शो मे हिरो स्टाक ई थिंग एक हाँ नोवेंड तेक् मग यालू मट यालू दुख सब बेदागंड तेक् मैं वेदिक वाड़ी ගිල මයික් එක දාගත්තා මං එතකොට කිව්වා සින්දුවත් මං කලින් කියලා දෙන සින්දුවක් ඉඳලා ඉතර අවලක්කුනේ නැහැ ඒක තමයි මොකද මේ එතෙන්දී මේ ඇත්තරම දැන් වෙන කවුරුත් නොකරන වැඩක් නැහැ ඔය කරේ අපි සමාජ මාධ්‍ය දාලා ගොඩක් කතා වුණා ඔයා ඇවිල්ලා පුදුමාකාර වහට ආදරේ කරා යාළුවෝ කමෙන්ට්ස් දුන්න ගොඩක් මොකද යම් කෙනෙක් ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම ඉනිසියාවක් කියලා දෙයක් පරාජය වෙච්ච කෙනාට ඇති වෙනවා නමුත් ඔයාට එහෙම හිතුන්නේ නැහැ ඔයා ගිහිල්ලා මට හිතෙන්නේ මේ වෞජුරි මට දැනු දෙයක් තිබුණා නහිරු අයියේ ඔයා මේ ඒ ගීතේ ලස්සනටම ගායනා කරා. එහෙම දෙයක් තිබුණා. ඔව්. එන එහෙම කමෙන්ට්ස් තිබ්බ මම දැක්කා Facebook එකේ YouTube එකේ මම දැක්කා එහෙම මේ කමෙන්ට්ස් දාලා තිනවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ. මේ කමෙන්ට්ස් වල තිබ්බා මේ මලදුරඩා මම ඒ ගීතේ හොඳට ගායනා කරා එහෙම කියලා. නමුත් මට එහෙම කියන්න බෑ. මොකද හේතුව මලදුර කියන මගේ මං කියවනේ යාළුවා. ඉතින් මලදුර තොර ගායනා කළා. මෙහෙමයි සජීවීව ගායනා කරද්දී ඒ වගේ පොඩි පොඩි ඒවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිච් එක අවුට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකත් එක්ක ඒ තියෙන මානසිකත් එක්ක සජීවීව ගායනා කරද්දී ප්‍රවීණෙක්ට පවා එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක මේ අපි ඒකට එක්ස්කියුස් එකක් දෙන්නම ඕනේ. ඒ සජීවීනේ. මේක රෙකෝඩ් කරලා හරිම නෙවෙයි. පොඩි පොඩි මේවා දේ වෙන්න පුළුවන් ඉතින්. ඉතින් එහෙම දෙයක් ඒ අවස්ථාවේ මට දුක වෙන්නේ නැති මට ඒක ලොකුට දැනුන්නේ නැහැ. මොකද මම ඇත්තටම සන්තෝෂයි. මම දැනගත්තා මට හම්බෙච්ච ලකුණු 74ත් එක්ක මම දැනගත්තා මේක මලදු අනිවාර්යයෙන්ම දිනනවා. මම ඉතින් අතරලා දාලා හිටියේ වෙලෙම තරගේ. तरंगे मतलब दार मैं हिती सतोष ना मैं मगे ब्रांडे कदागत नहीं अति एल बी के लिए ब्रांडे कदवा मैं तिरी हाँ मगे जीवित पटंगन आगे मैं मंगे या लोग जगह सतोष अनिवार्य मे गुड़ा दिन अभी देख गम दाला दिखना लहर आई वोतन मे शून्य राणे मुड़ी दिन्न के सिंधु शून्य देवनी बटे वाड़ सिंधु के तोर गे गीते हरिट मे प्रेक्षक अतर पुंड ගියේ නැහැ කියලා කියන්නේ දිය කිඳුරියසේ ගීතේ වෙන ගීතයක් කිව්වනවා ඊට වඩා තවත් ඉහළට යන්න තිබුණා කියලා නෑ ඒක ඒක මං හිතන්නේ වැරදි මොකද හේතුව මං ගායනා කරපු ගීත දෙකම ඉල චාර්ජෝත්පාල මහත්මෙන් ගායනා කරපු ගීත දෙකක් පළවෙනි එක පාළු සුසානේ
ඒක තෝරගන්න හේතුවක් තියෙනවා මොකද ජෝතිපාල මහත්මයා අවුරුදු 30 ගානක් දුකද මම දැන් ගීත ගායනා කරලා තියෙනවා මම දැන් 30000කට 50000ට සින්දු කියලා තියෙනවා නමුත් එතුමාට සම්මානයක් හම්බුනේ එකම එක ගීතය ඔක විතරයි පාලු සුසානය ඒ කාරණාවෙන්ද මම ඒ ගීතය තෝරගත්තා සහ මමත් ආදරය කරන ගීතයක් දෙවෙනි වටේට මම දියකිඳුරිය ගීතය තෝරගත්තෙත් ඒකත් මම බොහොම ආදරය කරන ගීතයක් ඒක මිනිස්සු අතරේ තියෙන ගීතයක් මොකද මතක ඇති මම හිතන්නේ සුරේන්ද්‍රලත් එහෙම ගීත ගායනා කරා සිරස සුපර්ස්ටාර්ස් වල මම අහලා තියෙන සුරේන්ද්‍ර පෙරේ එහෙම කියනවා සහ මමත් හරි මේ කියන්නේ පෞද්ගලික මම ආස කරන ගීතයක් මම කවදාවත් ওই තරගේ මේ අමාරු කියලා නැත්තම් ඔය වෙන කෙනෙක් කියන පළට එහෙම ගීත තෝරගත්තේ නැහැ මම මේ රටට හඳුන්වා දෙන්න ගියා පොඩි වෙන නැවත මේ රසවින්දනේ නැති වෙලා තියෙන රසවින්දනේ මම රටට හඳුන්වා දෙන්න නිසා තරගේ හරහා මම තෝරගත්ත ගීත ඒගොල්ලෝ බලන්න ඇති පළවෙනිට ගායනා කරේ මායත බවේදී බිග් මාස්ටර්ගේ ගීතයක් දෙවෙනිට මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ඔබ වෙනුවෙන් මා ගීතය ඔය තෙවුණෝ ගායනා කරේ පාරසුසානේ ගීතය දීකිදුරිය ඔය ගීත හතර තමයි මම ගායනා කරේ තින් මට ඕන කම තිබි දැන් ඔය තියෙන රසවින්දනේ පොඩ්ඩක් මැරිගෙන යන කලාවක් නේ දැන් යන්නේ මට ඒක මේ තරගේ හරහා හරි කමක් නැහැ මේක නැවත රටට දෙන්න ඒ කියන්නේ මම මේ නවපරපුරේ ගීත මේ හැලුවට ලක් කරනව නෙවෙයි මම ඒවත් අහනවා නමුත් මේ පැරණි ගීත දැන් මාධ්‍යවල ගොඩක් ප්ලේ වෙනව අඩුයි ඉතින් මේ තරග ගොඩක් බලන්නේ මම දන්න තරමින් ගොඩක් වයසක මිනිස්සු රියැලිටි ෂෝ බලන්නේ මොකද හේතුව ඒගොල්ලන්ගේ කාලේ සින්දු කියනවා කියලා දන්නවා ඒගොල්ලෝ ඒතර ඒ සින්දු අහන්න වයසක මිනිස්සු ඉඳගත්තාම මේක ඉතින් කට ආරම් බලන් ඉන්නේ ඒක ඒතර ඒ කෙනාට තමයි මම දුන්නේ මම දිනාගත්තේ මේ මිනිස්සුන්ගේ හිත හරි මට ප්‍රශ්නයක් තියෙන ලහිරු අයියේ පාලුසානේ සින්දුව වාට 82% ප්‍රතිශතයක් ආවා. හැබැයි දියකිඳුරුසේ ගීතේට 74% එන්නේ. ඔය එක එහෙම වෙන්න පුළුවන් නේ. ඒක එහෙම වෙන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. ඔතනදී දැන් ඔය වෝටින් සිස්ටම් එකේ ඇවිල්ලා ඒක පොඩි මෙහෙමයි දැන් මම මුලින්ම ගායනා කරද්දී මගේ ෆෑන් බේස් එකක් ඉන්නවනේ. මගේ ෆෑන් බේස් එක මට මේක කරනවා. නමුත් මට මගේ ඉන්න ප්‍රතිවාදියාගේ පැත්ත කට්ටි ඉන්නවනේ. ඒ කට්ටිය මට වෝට් කරන්නේ නැහනේ. එතකොට දැන් එදා ඇතිවිච්ච සිදුවීමත් එක්ක මං හිතනවා මරිදුකේ පැත්තට මිනිස්සුන්ට අනුකම්පාවක් වගේ දෙයක් යන්නේ නැති. එහෙම වුණාම මට වෝටින් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මරිදුර උනේ අසාධාරණයක් වගේ එකක් නේ දැන් එතන මේ උනේ. ඒ කියන්නේ මරිදු කලින් ගායනා කරපු ගීතේ හොඳට ගායනා කරා. එයාට වෝට් එක හම්බුන්නේ නැහැ යන්න. හරිද? ඒ කියන්නේ නිරෝෂ මැඩම් වෝට් කරේ නැහැ. ඔව් කරේ නැහැ. මෙහෙම එතනදී මං එක්ස්පර්ට්ස්ලාට මුකුත් කියන්නේ නැහැ. හේතුව අපි ක්‍රිකට් ගහන්න ගියත් අම්පයර් ඇඟිලි ඉස්සුවත් අපි යන්න ඕනේ අවුට් කියලා නේ. කරන්නේ තර්ඩ් අම්පයර් කට දැම්මේ පස්සේනේ. නේ අද ඉස්සර අපිට තර්ඩ් අම්පයර් නම් නැන්දි ඉබේ නැහනේ. අවුට් නම් අවුට්. මම ඒක මම බොහොම සෝදා පිළිගන්න මේ කාරණාවක්. මම තරගයට සහභාගී වුණා නම් මම තරගයේ ජයපරදුම කියන එක බොහොම සෝදා බාර ගන්න ඕනේ. මම ඒ මම එහෙම චරිතයක්. ඒ කියන්නේ මම ඒකට තැන් තැන් වල ගිහිල්ලා ඒ විචනය කරන්නවත් කාටවත් වරදි කියලා ඒක තේරුමක් නැහැ. හරි අපි ඒ තරකට එන්න ඕන මේ ලහිරු අයියේ. නමුත් මම මේ ඉස්සලා කතා කරේ ඔයා පාලු සසහනේ කියලා ගීතයේ කියලා 82% ලබා ගත්තනම් දියකිඳුරේසේ ගීතයට ඇයි එහෙම උනේ කියලා වා තෝරාගත්ත ගීතේ වරද්දක් නෙවෙයිද ඔතන උනේ ඇත්තටම නෑ ගීතේ වරද්දක් වෙන්නේ දැන් නෑ ගීතේ වරද්දක් වෙන්නේ කොහොමද දියකිඳුරේසේ සාගර කියන ගීතය කොච්චර පරණ කොච්චර ජෝතිබල මහත්මයා වෝ ලස්සනට ගායනා කරපු ගීතයන්නේ ඕක මේ වර්තමානයේ හදිච්ච අලුත් නිර්මාණයක් නෙවෙයිනේ ඕකට ආදරය කරන කොච්චර සාමාන්‍ය නෑ YouTube එක ගිහලා බලන්න සින්දුවේ ෆිල්ම් සොන්ග් එක කී දෙනෙක් බලලා තියෙනවද කියලා. වරදේනවා. ඒ කියන්නේ ඒකින්ද ඒ ගීතේ අවුලක් වෙන්න දෙයක් නෑ ඒක. එතන වුණා මොකක් හරි දෙයක්. ඒ කියන්නේ මිනිසුන්ගේ හිත්වලට දෙයක් වුණා වුණා. ඒකයි වුණේ. මිනිසුන්ගේ හිත්වලට දෙයක් වුණත් මලින්දුගේ ප්‍රේක්ෂකයන් එයාට අනිවාර්යෙන්ම වෝට් කරන්න ඕනේ. ඔව්. හැබැයි ඔයාට වෝට් කරපු කට්ටිය අනිවාර්යෙන්ම ඔයාට වෝට් කරන්න ඕනනේ. ඒ 82% අනිවාර්යෙන් ඔයා ඊළඟ සින්දුවටත් වෝට් කරන්න ඕනේ. හ්ම්. ගොඩක් අය කියලා දෙනවා ඔයා සමහරවිට අර වැහි බබළු වගේ සින්දුව ඔයා කිව්වනම් ඔයා අනිවාර්යයෙන්ම උඩට එනවා කියලා. එහෙම කියලා තිබ්බා. නමුත් මගේ යාළුවගේනේ යාළුවන් උට්ටු ගියේ. සාමාන්‍ය කියන්නේ මම මේවට උදාහරණයක් කිව්වේ. ඒ සින්දුව ආ හොඳටම කිව්වා. අපි දැක්ක අවසාන කොටස උනත් ඔයා ලස්සනටම කිව්වා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා ඒ සින්දුව මම කිව්වා. මැච් වෙන්නේ ඇත්තටම ලහිරු අයගේ වොයිස් එකට කියලා. ඔකද කතන්දරේ. එතනින් එහාට දියකිඳුරුසේ ගීතේ කියනකොට ඒකේ ලැබෙන ටිකක් අර ෆීලින් එකක් පොඩක් මදි ගතියක් නිසා මිනිස්සු අතරට ගියේ නැද්දෝ කියන එක මේ ගොඩක් අය අතර තිබුණා. නෑ නෑ එහෙම දෙයක් නෑ. එහෙම පිළිගන්නේ නෑ ඒ කතාව. ඒ කියන්නේ දැන් බැහි බබළු කියන ගීතය ඇවිල්ලා සුරේන්ද්‍රගේ ගීතය. ඒතර සුරේන්ද්‍ර එන්නේ දියකිඳුරිය කියලා.
නමුත් මෙතන ඔතන දැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවනේ සින්දුවක් කියනකොට මිනිස්සු අදපැද ගන්න පුළුවන් සින්දුවක් අනිවාර්යෙන් කියන්න ඕනේ කියන එක මම අහන්නේ ඇයි ඒතර ඇයි ඒතර දියකින්තරසේ මිනිස්සුන්ගේ හිත ඇද්ද ගත්තේ නැති ගීතයක් උනේ කියලා මම අහන්නේ ඔව් එතන එක එක්කෙනාගේ ටේස්ට් තියෙනවා සාමාන්‍යයෙන් දියකින්තරසේ ජෝතිපාල මහත්තයාගේ සින්දුව උනත් එහෙමනම් දියකින්තරසේ සින්දුවට වඩා ජෝතිපාල මහත්තයාගේ වෙන සින්දුවක් කියවන ඔයාලට වෝට් එකක් එන්න පුළුවන් කියලා නෑ එහෙම විය යුත්තේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් වෙන්න පුළුවන් එතකොට ලහරේ ඔයා පොඩ්ඩක් මේ එතෙන්දී ඔයා හිතුවේ මේ සින්දුවකවත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඒ සින්දු තෝරගත්තේ. ඔව්. අනිවාර්ය. මම මෙමය. උතර කාටවත් බ්ලේම් කරන්න බැරි හේතුව ඔය සියලුම ගීත අපි තෝරගන්නේ. අපි තමයි තෝර අපිට මේ එහෙන් කියන්නේ මේ සින්දුවා කියලා කියන්නේ. මේ සියලුම ගීත අපි තෝරගන්නේ. ඒතර කාටවත් බ්ලේම් කරන්න බෑ. ඒ කියන්නේ ඔයා මේ සින්දුව කියපු නිසා මේ උනේ. ඔයාට මේ මේ මේක කියන ලකුණට ඒව කාටවත් බුත් කියන්න බෑ. සින්දු තෝරගන්නේ අපිමයි. අපි තෝරගෙන තමයි ඒගොල්ලන්ට දෙන්නේ මෙන්න මේක තමයි අපි කියන්නේ. ඒතර ඒගොල්ලෝ බලනවා ඒකේ රයිට් හොඳටම කියන්නේ මොකද්ද? එතකොට දැන් කියන්නේ රයිට් ඔයා හොඳටම මෙන්න මේ දෙක කියනවා මේ දෙකෙන් ඔයා ඉස්සෙල්ලම කියන්නේ මොකද්ද ඒකත් මගෙන් අහන්න මං කියන මේක තමයි කියන්නේ ඉස්සෙල්ලා දැන් රයිට් එක කියන්න හරි ඒක නිසා ඔයා ගැන ගීතේ ප්‍රශ්නයක් නැහැ විතර මේ වෝට් එක ආවේ නැත්තේ සමහර විට මලිඳුට අනුකම්පාවක් ඇතිලා ගොඩක් අය මලිඳුට වෝට් කරන නිසා මලිඳුට ඒ වෙලාවේ අනුකම්පාවක් ඇති වෙන්න පුළුවන් ඒ වෙච්ච සිදුවීමත් එක්ක ඒ කියන්නේ මලිඳුට විතරක්ම නෙවෙයිනේ සෙහන් කියන්නේ යාගේ කණ්ඩායම් නායකයා සෙහන් මීරංගත් ෆයිට් කරා. ඔව් ෆයිට් කරානේ ඉතින්. ඒතර සිහාන්ගේ බේස් එකත් ඒ වෙලාවේ සිහාන්ට සපෝට් එකකට මනදුර මෙයා කරගෙන බුණා. ඒතර මාව එතන ඩවුන් වෙනවා කොහොමද? දැන් මට ඉන්න මගේ ඉන්න ප්‍රතිශතය මෙච්චරයි කියවල අපි කියමු මට ඉන්න ප්‍රේක්ෂක සංඛ්‍යාව 100,000 කියමුකෝ. ඒතර මනදුර ඉන්නවා කියමු 100,000 කියන්නකෝ. නමුත් සිහාන් මේ ළඟ තව 100,000ක් ඉන්න කෙන ඔය ලක්ෂෙන් තව 20,000ක් ගහුවත් මනදුගේ මේක අප් වෙනවා. මං කියන්නේ ඒකයි. එතන සිහාන් මේ ළඟ කියන පුද්ගලයාට ආදරය කරන කට්ටියත් මනදුර වෝට් කරා. ඒක සාධාරණයි මං කියන්නේ. එහෙම වෙන්න ඕනේ ඒක. හරි. ආ හිතන විදිය ඒක. එතකොට ලහිරු අයියේ ඇත්තරම දැන් බලන් ගියන් පස්සේ නිරෝෂ මැඩම් මලින්දුට වෝට් කරේ නැහැ. හ්ම්. එතෙන්දි සෙහන් මිහිරංග කියනවා මේ එයාගේ ටීම් එකේ එක්කෙනා උඩර ගන්න ඕන. අවන්දපෙරේ උඩර ගන්න ඕන නිසා සෙහන්ගේ මලින්දුට වෝට් කරේ නැහැ කියලා. හ්ම්. ඇත්තරම එහෙම දෙයක්ද මේ වෙන්නේ නැත්නම් ඇත්තටම මේ එයාගේ හැකියාව අනුව බලලා පිච් එකට කිව නිසා දෙයක් උනාද ඔයා හිතන්නේ මොකක්ද ඒක මෙහෙමයි ඕකට මම මෙහෙම කියන්නම්කො එදා ප්‍රෝග්‍රෑම් එක අරගෙන බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙනවා එදා ගීත ගායනා කරපු හතර දෙනා කවුද කියලා ওই තරංගාවලියෙන් දැන් ඉන්න අයගෙන් ගත්තාම මේ තරංගාවලියේ මේ දවසේ මේ ඉරිදා දවසේ ගායනා කරපු හතර දෙනා කවුද කියන එක උන්ට පැහැදිලිවම පේනවා ඒකෙදි එතකොට තමයි මිනිස්සු තේරුම් ගන්න ඕනේ ඒ කවුද හොඳ කවුද නරක කියන එක ඒක මට කියන්න බෑ හරිද අනිපිට වහපු කාරණාව දැන් එක්ස්පර්ට් කෙනෙක් එයාගේ ටීම් එකේ කෙනෙක් උට ගන්නද කියලා හදනවනම් ඒකත් සාධාරණයි මොකද හේතුව මම උනත් කැමතිනේ මගේ ටීම් එකේ කෙනෙක් ඉස්සරහට එනවට ඒතර මේ සිංකරන හතර දෙනාගේ කැපැසිටිස් මෙහෙම සමයි ඒක ඇස්සේදී ට්‍රයි කරලාට කමක් නැහැ ඒක කිනව ගන්න එහෙම නැතුව කැපැසිටිස් එක එකම අඩු වැඩි වෙන තියෙනවනම් එතකොට අන්න ඒතර පොඩි අසාධාරණයක් තියෙනවා මේ අඩුවෙන් තියෙන කරා වෙයි හිලට ගන්න මේ දක්ෂතාව තියෙන කරා වෙලට දාලා කියලා වඩ පැහැදිලිද මං කියන්නේ ඉතින් ඒක නිසා මේ අපි දා ගායනා කරු අපි බැටල් එකේ හතර දෙනත් එක ගත්තාම එක්ස්පර්ට් කෙනෙක් තමුගේ කෙනාව ඇතුළට ගන්න ට්‍රයි කරපු එක හරි මොකද හතරම හොඳයි හැබැයි මේ එතන ශෙහන් මිහිරංග එයා දින්න කරම ප්‍රශ්න කරලා ලොකුවට ගේමක් ඇදුනා මේ එයා මේ ඉතින් එයා එයාගේ කෙනාව ගන්නනේ කෙනාව ගන්න ගත්ත එක එහෙම එහෙම සාධාරණද තමන්ගේ කෙනා උඩර ගන්න එක සාධාරණද මෙහෙමයි මම ඒක තමයි කිව්වේ ඒතර තරගාවලියේ මිනිස්සු මණ්ඩලය දීලා තියෙන්නේ එහෙම තමන්ගේ කෙනා උඩර ගන්නද හැකියාව තියෙන කෙනා උඩර ගෙනියන්නද නෑ හැකියාව තියෙන කෙනා උඩට ගෙනියන්න ඒක තමයි මම කිව්වේ එදා දවසේ ගායනා කරපු හතර දිනම ඇවිල්ලා හැකියාවෙන් උඩරින්ම පෝසත් කට්ටිය ඒකයි මම කිව්වේ ඒගොල්ලේ කැපැසිටිස් එක සමයි අපි හතර දෙනා ගත්තාම අපි හතර දෙනාගේ කැපැසිටි එක සමයි ඒතර ඒක ඇතුළේදී මේ එක්ස්පර්ට් කෙනෙක් ටීම් කණ්ඩායම් නායකයා විදිහට සෙහානුත් නිරෝෂත් අමලුත් තුන් දෙනා ඒ ගත්ත තීරය හරි ඒ කියන්නේ මේ මූ හොඳට කියනවනේ මූට මේක හොඳටම කිව්වනේ ඇයි මම මූ හලන්නේ කියන තරක මම හිටියත් කරනවා එතන මමයි පුටු හිටියත් මම උනත් අනිවාර්යෙන් ඒ වගේ මොකක් හරි එකක් කරලා මිනිස්සුන් අවුස්සලා හරි මම අනිදුර වෝටික් ගස්සනවා ඒක මම හිටියත් මම සෙහන් මීරා ගන්න මම කරන්නේත් ඒක ගොඩක් අය මේ ඇත්තටම මේ නිරෝෂ මැඩම්ට බැනලා තිබුණා මම දැක්ක සමාජ මාධ්‍ය දාලා ගොඩක් බැනලා තිබුණා මේ එයා ඇත්තටම මේ වැරදි වැඩක් කරේ එහෙම කැපුවා කියලා මිනිස්සු මණ්ඩලේ බලන විදිය ෂයන් එයාගේ කෙනා ගන්න ට්‍රයි කරනවා නිරෝෂ මැඩම් එයාගේ කෙනා ගන්න ට්‍රයි කරනවා හැබැයි අමල් පෙරේර මහත්තයා නම් ඒකේ නෑ වගේ අපිට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා මොකද වාට උනත් සමහර අවස්ථාවල වෝට් නොකරලා අමල් පෙරේර හිටියා මට කලින් රවුන්ඩ් එකේ අමල්ලා වෝට් කරේ නෑ මම මේ බාර මම සින්දු දෙකක් වන් දෙකේදී මට වෝට් කරා
ඔය කතාවට මෙහෙම කියන්න ඕනේ මං කියන්නේ මේක 100%ක් සජීවී රියැලිටි ෂෝ එකක් කියලා සහ මේකේ බලය දීලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍යය කියලා එළි ඉන්න මහ ජනතාවට බලය දීලා තියෙන්නේ ඒකේ බලය දෙනවා 79%ක් 121යි තියෙන්නේ එක්ස්පර්ට්ස්ලා තුනට ඒ කියන්නේ රෝසා මිස්ටර් සහ අමල් පෙරරාට සේහන්ට ඔය තුනට තියෙන 121යි ඒතර වැඩි බලයක් තියෙන එළියට එතනදී ගීතය හොඳට ගායනා කරන කෙනාද නැති කෙනාද කියනවට වඩා මහජනයාගේ හිත දිනාගත්ත සහ කැම්පේන් එකෙන් වැඩි පිරිසක් අල්ලගත්ත කෙනා තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඕක නවත්තන්න channel එකටවත් බෑ. එක්ස්පර්ට් කෙනෙක්ටවත් බෑ. මේ අරන් යන ජනතා පරමාධිපත්‍යය. ලහිරෝයි දැන් ශේහාන් මිහිරංග කියනවා නිරෝෂ මැඩම්ට එක හොඳ නම් එකට අනිවාර්යෙන් වෝට් කරන්න ඕනේ. එවැනි සින්දු අහන්න තියන්න එපා කියලා. ඔව්. ඉතින් එතකොට අපි දැන් කල්පනා කරනවා එක හොඳ නැත්තම් එකට වෝට් නොකර හිටින එක වැරද්දක්ද? නෑ නෑ මෙහෙමනේ. දැන් එක හොඳ නැත්තෝ නෙවෙයිනේ. එක හොඳයි. එක හොඳ නිසා ඒකට දුන්න නැති එකනේ දැන් උතර ප්‍රශ්නේ උනේ. ඉතින් ඒ ගැන නම් මම දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ කියන්නේ එයා නොදුන්න හේතුව මම දන්නේ නැහැ. නමුත් එක හොඳයි. මනදුගේ එක හොඳයි පළවෙනි ගීතේ මට හිතෙන මම හිතන රටටම ඒක තමයි හොඳ උනේ මනදුගේ පළවෙනි ගීතේ ඉතාලි හොඳයි කෙල්ල කොල්ල ගීතේ මම හිතන බිලිගේ ඒ ගීතේ මලදු ඉතාලි මුදින් ගායනා කරා එතකොට ඒ ගීතේට නිරෝෂා මිස් වෝට් කරපු නැති එක තමයි උතර ප්‍රශ්නයක් උනේ ප්‍රශ්න ඇති වෙන්න මූලිකම මේ කෑල්ල උනේ ඕකයි ඒතර ඒ හරහා තමයි ඕත් දිගින් දිගටම දිගින් දිගටම ඕක කඹ ඇදුනේ කට්ටිය ඉතින් මාත් කියන්නේ එහෙම තමයි ඉතින් මන් දන්නේ නැහැ මොන හේතුවකට නතුන්නද කියන්නේ ඉතින් මටත් ඇත්තටම හොඳයි ඉතින් එයා ගායනා කරා. හැබැයි මෙහෙම දැන් ශිහාන් මිහිරංග එහෙම ප්‍රශ්න කරන එක මම හිතන්නේ මේ හරිද වැරදිද කියලා ඔයා හිතන්නේ මොකද? නෑ මෙහෙමනේ. උතර මෙහෙම දෙයක් වෙනවා. ඔයාලා බලන්න පැයකමාරනේ. අපි උදේ 8 ඉඳන් උතර ඉන්නවා. අපි දවස් එදා දවසේ රිහර්සල් දෙකක් අපි කරනවා. එක්ස්ප්‍රස්ලත් එක්ක ඒගොල්ලෝ ඉස්සරහ තියලා අපි රිහර්සල් දෙකක් කරනවා. කරලා තමයි ලයිව් එකට එන්නේ. එතකොට එදා දවසේ සින්දු කියන හතර දෙනාම එක්කෙනා සින්දු දෙක බැගින් රිහර්සල් කරනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා රයිට් ලහිරුගේ පරණ සින්දු මේක දෙවෙනි සින්දු මේක. එතකොට ලහිරු ගායනා කරන්නේ ලහිරු හොඳටම කියන්නේ මේක. ඊට පස්සේ පොඩි පොඩි වැරදි වෙන්නේ මෙන්න මේ සින්දු කියලා ඒගොල්ලෝ දන්නවා. රිහර්සල් එකේ දේරික ඔක්කොම ඒගොල්ලෝ දැනගන්නවා. ඒක මුළු ලෝකෙම රටම දන්නවා. ඒක එහෙම දෙයක් වෙනවා කියලා දැන. ඉතින් ඔන්න ඔය කාරණාවත් බලපාන්න ඇති. මං හිතන විදියට. ඒ කියන්නේ මොකද හදිස්සියවත් මලිදෝ එහෙම ඉස්සරහට ගියාට පස්සේ මම යමන්දා බැටල් එකට වැටුණොත් අමන්දගේ දෙවිනි ගීතය සෝරි මොකක් හරි අවුලක් ඇති වගේ එකක් මිස්ටර් හිතුණක් දන්නේ නැහැ. අතර ඒ වුණත් අමන්ද එයාගේ ටීම් එකේ කෙනා හොඳට සිඳු කියන කෙනෙක් නේ අමන්ද. අතර බල කරන්නේ අමන්ද හොඳට සිඳු කෙනෙක් කෙනෙක්. අමන්ද ගායන ඉතාල හොඳයි. අතරදී මිස්ටර් මොන හරි එහෙමදක් හිතුණක් දන්නේ නැහැ. එහෙම වුණොත් මෙහෙම වෙලා ලහිරු ඇතුළට ඒ අමන්ද හැලේ වගේ එකක් හිතුණක් දන්නේ නැහැ. අනික් කාරණා තමයි මම මේක මුළු රටටම කියන්න ඕන කාරණාව. මේ තරංගෙන් මම මෙතනින් අයින් වෙච්ච එක මට දුකක් නැහැ. මම එක කාරණ දෙකක් එකක් මම රංගන ශිල්පියෙක් මේ තරකට එන්න කලින් මම ටෙලිනා ටිකනාවක රඟපාලා තියෙනවා මම මහේන්ද්‍ර පෙරරා ගාව රංගනේ හදාරලා තියෙනවා එතකොට මහේන්ද්‍ර පෙරරාගේ ඩ්‍රාමා ඇකඩමියකේ මම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉතින් ගුරුවරයෙක් ඉදිරිය මම අවුරුදු 5ක් විතර පරපුරවල් දෙකක් විතර මම ගුරුවරුකම් දීලා තියෙනවා ඉතින් ඒක නිසා මම මේ වෙනකොට නළුවෙක් ඉදිරිය පොඩියට ගමනක් හදාගෙන ඉහළට ආපු කෙනෙක් ඉතින් ඒ තමයි ආයි පහළට බහලා මේ සින්දු කියාගෙන ආයි මුලින්දන් යන්න ගන්න ඒ නිසා දෝබන්ද මට තරගයේ ඉතර ලොකු කියන්නේ මානසිකව වද දුන්නේ නැහැ මේකෙන් අයින් වෙච්ච එක. සා මට ඒක ලොකු එකක් උනේ නැහැ. හැබැයි LB හැදුනේ හිරු ස්ටේජ් එකේ. හිරු ස්ටා වේදිකාවෙන් තමයි LB කියලා බ්‍රෑන්ඩ් එක. ඒකට මම හිරුවකට ගරු කරනවා. මට ඉතර ගාණක් නැහැ ඒක දුකක් නැහැ. ඒක ඔයාලා දකින්නදී මම අනිවාර්යෙන් අපි දැක්ක මේ ඔයා ගිහිල්ලා උඩට ගිහිල්ලා සින්දු අරයත් ශක්තිමත් කරලා සින්දු හොදටම කිව්වා. එතෙන්දී අපි ගොඩක් කට්ටියලු යකෝ මෙච්චර මේ පරාජය බාරගෙන පැත්තලා ඉන්න සමහර අය මෙයා මේ පරාජයලා මෙහෙම දෙයක් කරේ අයිදෝ කියන එක ගොඩක් ප්‍රශ්න කරලා තිබුණා. ඉතින් ඔයාලා ගොඩක් ප්‍රශංසා තිබුණා. අබේ ඔව්. මේ මට ඉතින් ගොඩක් කට්ටිය කතා කරන්න නැත්තේ නේ. ඒ කියන්නේ ඇත්තම ගුවොත් එදා සින්දු කියලා ඉවරලා මම තරගෙන් ඉවත්ලා මම එතනින් එළියට එනකොටම මට මේ අපේ එතන ගීත ගායනා කරන තරංකරුවෙක්ගෙම බිරිඳක් වෙන්න ඉන්න කියන ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඉෂානි නංගි කියලා. මම ඉස්සර හම්බුණා හම්බුනයිලා ලහිරෝ අයියෝ මම ගයි නංගි අයියේ ඔයාට දන ගහලා වඳින්න වටින කලාකරුවෙක් වගේ මම ගෝ ඒ හිම කියන්න එපා කිව්වා නෑ අයියේ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මිනිහෙක් මේක ඇතුලේ නැහැ කිව්වා රියැලිටි ඉතිහාසයේ වෙච්ච පළවෙනිම සිද්ධිය කිව්වා මේ ඇත්තට මේක ඒ වගේ දෙයක් උනේ රියැලිටි ඉතිහාසයේ පළවෙනි තවට නෑ ඒ කියන්නේ මේමනේ දැන් උතන මම මේ කාටද වැරදි කියලා නෙවෙයි
සිංදු කියන්න එන්නේ හැමෝම දිනන්න එන්නේ නේද කිරුල ගන්න බලන්න එන්නේ ඒ ඇවිල්ලා පරාදලා යනකොට දුකක් තියෙනවා සහ ඉතින් කාලයක් කැප කරලා මහන්සිලා අවුරුද්ද අපි අවුරුද්ද මාස දෙකක් විතර මම හිතන්නේ මේ තරගාලි මම හිටියා දේහා සමානම අනික කට්ටියත් හිටියත් ඒක ඇතුළේ අනික මම නම් කොළඹ පිටපලාතලින් අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් ඒ ගාල්ල මාතරින් එහෙම නෙන්නේ ආ ඉතින් තිස්සම ආරාමෙන් ඔහොම එන්නේ ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා මේ නතර වෙලා බොහොම ඇත්තරම කොල්ල කෙල්ල පව් මට ඒක නම් කියන්න ඕනේ මම මේ කාරණාව කියන්නේ ඇත්තට මම ඔයගොල්ලන්ගේ channel එක හරහා කමන්නේ නැහැ මම මේ කියා ගන්න ඕනේ මට ආදරය කරන ප්‍රේක්ෂකින්ට පොඩි වැල්ලක් යනවා නිරෝෂාගේ කට්ටිය වෝට් කරන්නේ නැහැ කියලා මම කියන්නේ ඒකම කරන්න එපා ඒකම කරන්න එපා මොකද හේතුව ඒ ඔයගොල්ලන්ගේ තියෙන කේන්තිය සහ යාවික සිලිත්ත මං නිසාද මලිඳු නිසාද ඒක ඉතින් අමතක කරලා දාලා අනිවාර්යෙන් තරගයේ සින්දු කියන කෙනා නිරෝෂා මිස්ගේද අමල්ගේද සේහන්ගේද ඒකට වෝට් කරන්න මොකද උන් පව් අහිංස කොල්ලෝ දුක් ඉඳගෙන ඉන්නේ මං අපි වගේම තමයි තේරෙනවද ඒ නිසා ඒක එහෙම රැඩි හදන්න එපා ඒ වගේ රිප්ලවාදී වැඩ කරන්න එපා ඕගොල්ලෝ වෝට් කරන්න අනිවාර්යෙන්ම ඇත්තටම මේ ඔයා දකින්නේ මොකද්ද මේ ප්‍රශ්නේ මේ නිරෝෂා මැඩම් ඇත්තටම මේ හොඳ කෙනා ඉදිරියට යවන්න නැතුව තමන් කෙනා යවන එක නැත්නම් එයා හරි තීරණයක් දෙනවද මොකද්ද මේ මෙච්චර තරහක් ඉන්නේ නෑ මෙහෙමයි මම කියවනේද දැන් මේක 100%ක් සජීවී කියලා මං කියන්නේ ඔය වැරද්දට පළවෙනිම කාරණා ඔන්න ඕක තමයි මුල 100%ක් සජීවී වෙච්ච එක. ඒ කියන්නේ දැන් මේකේ බ්‍රේක් නැහැ නේ. කිව්වට පස්සේ කිව්වා තමයි ආයි කරන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ ඕන මිනිස්සෙක් ආවේගශීලී වෙනවනේ. දැන් මට කේන්ති ගියොත් මට හදිසියෙ මගේ මට මොකක් කරද කෙනෙක් මට වැරද්දක් කරද්දි මං ඉවසලා ඉවසලා බැරිදන මට කේන්ති ගියොත් මගේ කටින් පයින් වචනේ මෙහෙම මේකකින් දැන් යනව නම් ඒක මට නවත්තන්න බෑනේ. ඒ වගේ දෙයක් ඇතුළත මම දන්නේ නැහැ. ඒ මිනිස්සේ මිටි මානසිකත්වය මම දන්නේ නැහැ. අපි දන්නේ හැමදාම hina වෙලා ඉන්න සින්දුගේ නිරෝෂා විරාජිනී නෙවෙයි නේද ඉඳගන්නේ. සෑහෙන වගකීම් ගොඩක් තියෙන මිනිස්සෙක් ඉඳගන්නේ. ඒතකොට ඒකේනා ඒකගේ මට්ටම මදන්නේ නැහැ නේ මානසික මට්ටම මොකද්ද කියලා ඒ වෙලාවේ. ඒතකොට තවත් ඒතර එයාට වඩා එක්ස්පීරියන්ස් එකෙන් අඩු තරුවක්. ශාන් මීරංග එයා අර වගේ ලොකු බ්ලේම් එකක් දානකොට මේ මිනිස්සුර ඇති වෙච්ච ඒ කලබලයේ නිසා කටින් පෙන්න වචන ටික දන්නේ නැහැ අපි දන්නේ නැහැ මේ කියන්නේ නෑ. මං කියන්නේ ඒකයි. මං කියන්නේ එදා ඒ සිදුවීම අමතක කරලා දාමු. මින් එහාට තරගය බලන්න දක්ෂයාව ඉහළට ගෙනියන්න. මොකද ජනතා පරමාධිපත්‍යය තමයි මෙතන පළවෙනිම කාරණාව. දෙකෙන් ජනතාවට තමයි බලය තියෙන්නේ. අනිවාර්යයෙන්. 70%ක් තියෙන ජනතාවට. හරි දැන් ওই කාරණාවේදී මම මේ ගොඩක් අය මේ ප්‍රශ්න කරලා තිබුණා දැන් ඔතන එක වගේම දක්ෂයෝ හතර දෙනෙක් තමයි එදා තරගාවේ සින්දු කියන හිටියේ. ඔව්. එහෙම හතර දෙනාම ගෙනාවන් පස්සේ සමහර ජජ් බෝඩ් එකට මේ ඔය හරි තීරණයක් ගන්න බැරි වෙනවා. ඒක channel එකේ වරදක්ද මේ හතර දෙනාම එකසරේ එකම මට්ටමේ ගන්න shipping හතර දෙනෙක් ගෙනාවු කියලා comment කරලා තිබුණා. එහෙම ගෙනාවක වැරදි කියලා. ඒතකොට තීරණයක් ගන්න බෑ judge board එකට කියලා. ඔයා හිතන්නේ මොකක්ද ඒක? ඔයා මම අමාරුදන් ප්‍රශ්නයක් ඇහුවේ. කවන්නෑ මෙහෙමනේ. ඇත්තටම එදා දවසේ හතර දෙනා ඇවිල්ලා සුපිරිම හතර දෙනෙක්. ඒ කියන්නේ සුපිරි කියන්නේ සුපිරිම හතර දෙනෙක්. ආමන්ද පෙරේරා මම මණිදු ප්‍රනාන්දු විශ්වප්‍රභාත් මේ හතර දෙනාගේ කලින් වටවල ගීත ඔයගොල්ලෝ අහලා බැලුවොත් සහ මේක බලන කට්ටිය අහලා බලන්න මේ මම කියනවට මේ හතර දෙනාගේ ගායනාවල් කොහොමද කියලා හරිද ඇත්තටම ඒක අපිටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බා මෙහෙම ඇයි මේ අපි හතර දෙනාව දැන් මේ කියන එක නමුත් ඒවට අපිට කතා කරන්න අයිතියක් නැහැ අපි තරඟයට ඇතුළු වෙනකොට ඇග්‍රීමන්ට් එකක් තියෙනවා අපිට සයින් කරන්න තරගයේ ගන්න සියලු තරගයේ ඇතුළතදී ගන්න සියලුම ක්‍රියාමාර්ග සියලුම තීන්දු තීරණ වලට අපි යටහත් වෙලා තමයි තරගල අපි ඇතුළත් වෙන්නේ. එතනින් එහාට ඒගොල්ලෝ මොන දේ කරත් අපිට මොකක් කතා කරන්න බෑ. මොකද ඒක මාධ්‍ය channel එකක්. අපි ඉන්නේ තරග කරුවෝ විදියට. එතකොට අපිට ඒකට අයිතියක් නැහැ නේ කතා කරන්න. එහෙම අයිතියක් නැතුව මේකට විරුද්ධව අපි කතා කරොත් කතා කරන්න ඕන අපි ඉතින් එළියට බහලා ඉන්න බලාගෙන. ඒක නිසා හුඟක් දේවල් කටවහන් ඉන්නේ ඒකයි අපිට කතා කරන්න බෑනේ අනිවාර්ය මේ රෙගුලාසි වලට යටත් කියලා ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඒක ගායනා කරන්න ඕන ඒ කියන්නේ මම එතනට එන දවසේ සිට මම එතන යන දවස් දක්වා මාව පාවිච්චි කරන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා ඒක ඒගොල්ලෝ සතුයි ඉතින් ඒක නිසා අපිට මුකුත් කියන්න බෑ හරි හැබැයි ඇත්තටම හතර දෙනා නම් එදා දවසේ හතර දෙනා සුපිරිම හතර දෙනා අනිවාර්ය විශේෂයෙන් එතනින් ගත්තොත් මේ ගොඩක්ම තැනක් තිබුණේ වාට මොකද වා ඒ තරගාවලිය පුරාම පෞගිය මාසවල කියපු සින්දු වලින් ලස්සන සින්දු ගොඩක් ඔයා කියලා තිබුණේ ඒවට ගොඩක් කමෙන්ට්ස් තිබුණා YouTube එකේ ඔව් සහ දැන් මම ඊළඟ වටේ දැන් සිලෙක්ට් වුණා 36 ගියා නම් මම කියන්නේ හිටියෙත් බෙග් මාස්ටර් ගේම සින්දුවක් ඒක මම හිතන්නේ අහලා තියෙයි කියලා කුමාරි ආදර මැදුරේ කියලා
මේ මොහමඩ් රාෆි මහත්මයා ගායනා කරපු හින්දි ගීතයකට සිංහල තනුවක් දාලා මෙහෙ මම වෙනසක් කරන්න හිටියේ ඒක හින්දි එකෙන් කොටසයි සිංහල එකෙන් කොටසයි කියලා පොඩි වෙන එකක් කරන්න හිතන විට ඉතින් අවස්ථාවක් නැති වුණා හරි රහිරෝයි මේ අපි එහෙනම් පොඩ්ඩක් ඒ දැන් ඉදිරියේ දවා කියන්න සූදානම් කරන් හිටියේ ගීතය පොඩ්ඩක් අපේ රසිකයන්ට වඩා ආදර කරන දහසක් රසිකයන්ට කියමුද පොඩ්ඩක් ඔව් දැන් රසිකයන්ට මං හිරුස්ටා වේදිකාවේ කියා ගන්න වෙන්නේ නැහනේ කුඩි කොටසක් මෙතන කියමුනේ අනිවාර්යයෙන් රයිට් කුමාරියාදර මදුරේ උදාර රාජ කුලේ सिंगामी मं ओबे आले सिंगामी पार दिगे कुमारिया दर में दुरे उदार राज कुले सिंगामी मं ओबे आले सिंगामी पार दिगे එක ලහරෝයි ඇත්තටම මේ අපි අහලා තියෙන සින්දුවක් මොකද්ද මේක තෝරගන්න වාට හේතුනේ කොහොමද මේක ඔය ඉස්සර ඉඳලා අහලා තිබුණ සින්දුවක්ද මෙහෙමයි ඔගේ ඇත්තටම කියනවනේ කවුද දන්නවද මට මායත භවීදී ගීතය මට තෝරලා දෙන්නේ මහේන්ද්‍ර පෙරේරා අපේ වර්තමාන සිනමේ වර්තමාන සිනමාවේ මම හඳුනන විදිහට සිනමා සාක්‍ෘති හිටියේ ගාමිණි පොන්සේක මහත්මයා සිනමා සාක්‍ෘති විදිහට දැන් එයාගේ ගෝලෙක් එයාගෙන් තමයි සිනමාවට එන්නේ මහේන්ද්‍ර පෙරේරා මහේන්ද්‍ර අයියා මගේ ගුරුවරයා මහේන්ද්‍ර තමයි මට ওই සින්දු අඳුල දුන්නේ සහ ඔය ගීතයත් කුමාරී ආදර මැදලේ ඒක උනේ මහේන්ද්‍ර අයියාගේ දෙන්න ගෙදර අපි ඔය ඊටු ගමන් ඉතින් හවසට පොඩි තේ එකක් එහෙම් බොන්න සෙට් වෙනවා තේ එකක් බොන්න සෙට් වෙනවා හරි හරි අපි යන පොඩ තේ එහෙම් බොනවා ඉතින් හවසට හම්බෙලා ඉතින් ඒ තේ බොන වෙලාවේ මේ ලොකෝයි මට එයා ඉතින් හැමෝටම ගේ ලොකෝයි කියලානේ ලොකෝයි පට්ට සිද්දුවක් තියෙනවා මේක අහපන් කියලා කිව්වා මම මට දුන්නේ හින්දි එක ඒකේ කවුද ධර්මේන්ද්‍රයි තව කවුරු නිලිය කැට් කරනවා මට මතක නෑ කවුද කියලා මොහොමඩ් රාෆිගේ පට්ට සින්දුවක් තියෙනවා ඒක මහේන්ද්‍ර පෙරේරා කියන්නේ නළුවෙක්ම විතරක් නෙවෙයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ පට්ට මියුසික් ලවර් කෙනෙක් කියන්නේ යාගව එයා ඉංග්‍රීසි මේ සින්දුව අහනවා දෙමළේව අහනවා හින්දිව අහනවා සිංහලේව සහ යාගව සින්දු ලයිව් එකක් තියෙනවා ගෙදර අර අර ග්‍රැමෆෝන් වගේ පරණ මොකද ඒකට කියන්නේ රෙකෝඩ් ප්ලේයර් රෙකෝඩ් ප්ලේයර් එකක් ගෙදර පරණ එකක් ගෙනල්ලා ඒක හොඳට හදලා කරලා දැන් නියමට ඇහෙනවා එකෙන් මේ යාගා තිනා අර මේ ප්ලේස් තිනා ඔක්කොම CD වගේ තියෙන ලොකු තැටි ආන්න තැටි තියෙන අපි දාගෙන වහනවා ඉතින් අපි වල්පල් කතා වෙන්නේ නැහැ අපි තේ බොනකොට අපි තේ බොනකොට වැදගත් දෙයක් තමයි ඒ කියන්නේ ඔව් දැන් වෙන මිනිස්සු තේ බිව්වහම කතා කරන්නේ වෙන වෙන ආලපාල ප්‍රශ්නනේ ඉතින් අපි තේ බිව්වහම අපි කතා කරන්නේ කලාව ගැන එතකොට දැන් වර්තමානයේ මොකද්ද විය යුත්තේ මේකට කියන දේවල් සහ මේ අපි මියුසික් ගැනද අපි කතා වෙන්නේ. ඉතින් එයාසේ මට අහුවෙච්ච සින්දුව තමයි මට කියන ලොකයි මේ ගියපන් උඹ ඊළඟ වටේ කියලා. මං කෝ අනිවාර්යෙන් ඊළඟ වටේ කියනවා මේ සින්දුව කියලා කියලා. එතකොට කෝ එයා කෝට එයාගේ දැන් මේ වටේදී මොකක් කියන්නේ කියලා. මං කෝ නෑ වෙනකොට අපි සින්දුවට බාර දීලා ඉවරයි. මේකෙන් සිලෙක්ට් වෙනවා මම අනිවාර්යෙන් ඊට පස්සේ 36 දී මං ඔකට කියන්නේ කියලා. ඒක තමයි සින්දුවට හම්බුනේ. ඉතින් මහේන්ද්‍රය කියන්නේ ගොඩක් මට මේ හැම් පැත්තෙම උදව් කරන මගේ විවාහයට පවා අත්සන් කරේ මහේන්ද්‍ර පෙරේරා. එයාගේ එයා තමයි සින්දුව කිව්වේ නමුත් එයාගේ හඬින් නැතුව වෙන තරුණ කෙනෙක් මේ දැන් මෑත කාලේ ඉන්න කවුරු ගැලමෙක් ලව්ව ඒක කියෙව්වහම වෙන රහක් ඇති වෙනවා කොටිම මං කියන්නම්කො මම ගොඩක් විකසිත වත කමලේ එතකොට ඔබ වෙනුවෙන් මා ගීතය මං ඒ ආස කරන ගත්තේ මේ අමල් පෙරේරා කවට පස්සේ ඒ කියන්නේ මුල් ගායකයා කියලා තියෙනක මේ මං කැතයි කියලා නෙවෙයි ඒක තමයි අපි අපිට කරන්ට වැදුනේ නමුත් අර හිතට වැදුනේ අර කුල්ල කියපු සින්දුව දැන් ඒ වගේ තමයි මායත භවයේ කියන ගීතයත් बिग मास्टर के करने मंगल पुकार वर्षन ने कोटक में निशुंड बैठूना एक विनाश्म रहा के इन्हें ओ एक दिन बिग मास्टर के दिन विद्या ने वही ने पैटने के ने वही मंकियल थीं मांपुड़ी विना 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 का मंकियल थीं तो एक अत्यंत का निशुंड एक रहा टा बैठूना ये वही जगह तक का तबाई माह तो भाई गीते मागे उन बिग मास्टर अधान पुद्गले मनुष्य मुस्लिम जाति के අපේ සිංහල බෞද්ධයෝ කියන බැති ගීත කියලා තියෙනවා බුද්ධාගම වෙනුවෙන් එතුමා අනිවාර්යෙන්ම ඒක නිසා ආචාර කරනවා එතුමට
අනේ ඉතින් ආයි අපි අතර ඉදදී අපි දන්නේ නැහැ අනිවාර්යෙන් මෙයා හොඳ වැඩක් කරලා තියෙන මේ මාස්ටර් ගැන මතක් කරවල එයාට මේ මේ වෙලාවේ ඇත්තටම පින් සිද්ධ වෙන්න ඕන කියලා කියන්න ඕන පින් සිද්ධ නෙමෙයි කියන්න කයක මට කියන්න ඇත්තම හිතෙන්නේ නැහැ කියන්නේ ඒ තරම් මං හරි ගරු කරනවා මේ ආයි මං අර පළවෙනි කාරණා පැත්තට එනවා මේ ලහිරු අයියේ දැන් ওই තරගාවලිය දාවුණු දාවුණු සිද්ධියේදී නිරෝෂ මැඩම් තරේ කියන මෙතනින් හොඳටම සින්දු කිව්වේ ලහිරු අයියා ඊට පස්සේ අමන්ද විශ්ව විශ්ව කියන අරය කිව්වේ නැහැ කියලා කියනවා මෙහෙම දෙයක් දැන් නැහැ උනේ දැන් අර ශිහාන් මිහිරංග නිරෝෂ මැඩම් එක්ක මේ එල්ලීගෙනම හිටිය නිසාද ඒ වචනේ කිව්ව කියලා නැකද මම කියන්න පුළුවන් මං කිව්වේ මෙමනේ මං කිව්වේ ඒකයි දැන් එතනදී ඇති වෙච්ච මේ මිනිස්සුර ඇති වෙච්ච මානසිකත්වය මම දන්නේ නැහැනේ ඒ කියන්නේ එක පාට ශිහාන් එහෙම කතාවක් කියයි කියලා හිතුවේ නැහනේ එයා එහෙම දෙයක් කියලා එකපාරටම නියම් මෙහෙම නියම් රණ්ඩුවක් ඇති වෙනවා වගේ ආවහම නියම් එයාට බ්ලේම් කරගෙන එනකොට මේ මිනිස්සු ඇති වෙච්ච මානසිකත්වය මම දන්නේ නැහැ ඒ හරහා මිනිසුන්ට ඕන දේවල් මම වුණත් හරිද ඔයාට වුණත් හරි ඔයා මට දැන් මේ කතා කරගෙන ඉන්න එකපාරට මට නිකන් මගේ හිත රිදෙන දෙයක් ඕ මට කේන්ජන දෙයක් ඕ කිව්වොත් මම මෙතන මොනවා කියද කියලා මම දන්නේ නැහැ මම හිතාගෙන ප්ලෑන් කරගෙන ඉන්න දේ නෙවෙයි මේක ඒ වෙලාවේ මට මගේ එන ආවේගියත් එක්කනේ මගේ වචන පිට වෙන්නේ ඒක මම දන්නේ නැහැ හැබැයි මෙහෙමයි දැන් මිනිස්සු මණ්ඩලයක් වුණා තුන් දෙනාම එක විදියක් එක කණක් නේ තියෙන්නේ පිච් එකට කවුද කියන්නේ කියලා ඇහෙන්න පුළුවන් නේ නෑ මෙහෙමයි එතන පිච් එක ඇහෙනවා ඔව් නෝ ඔතන දැන් ওই රියැලිටි වේදිකාවල විනිශ්චයකරුවන් දාන්නේ මෙයා දැන් ප්‍රාසංගික පැත්ත ඒ පර්ෆෝමින් පැත්ත බලන්න සිහාන් මීරංග මොකද යා රියැලිටි වේදිකාවේ හොඳට පර්ෆෝම් කරපු කෙනෙක් ඒතර ඒ නිසා සිහාන් මීරංග දා දෙනවා ඒ පැත්ත බලන්න එතකොට ලයාන්විත පැත්ත සහ ගීතේ වෙන ටෙක්නික් පැත්ත අනම්මනම් ටික දාන්න අමල් පෙරලා ඉන්නවා ශෘතිය එතකොට ගීතේ වචන පැහැදිලිව කියනවද මෙයාගේ කොහොමද මේ ස්ටේජ් එකේ මෙයා රිලැක්ස්ද මෙයාට ඒ කන්ෆිඩන්ස් තියනවද කියලා බලන්න නිරෝෂා ඉන්නවා ඒකයි එතන එහෙම තුන්දෙනෙක් තියලා තියෙන්නේ එතකොට වේදිකාවේ ගායනා කරන තරඟකරුවා මේ සියලු දේවල් වලින් පරිපූර්ණ වෙලා තියෙන්න ඕනේ හැබැයි ඉතින් එහෙම නොවෙනවත් ඉන්නවා ඒක වෙන්නේ සජීවීව මේ ස්ටේජ් එකට සින්දු කියන ගියාම මිනිසුන්ට පුදුමාකාර තිගැස්මක් එනවා මට ඒ තිගැස්ම නැත්තේ හේතුව මම මේ කැමරාවල් ඉස්සරහා ඕන තරම් රඟපාලා තියෙනවා සහ මම මේ විශේෂ හදාරලා තිනවා රඟපෑම මට ඒක නිසා කැමරාව එකක් නේ කැමරා 100ක් දීලා මට ප්‍රශ්නයක් නැහැ මට මා විශ්වාසයි ওই වේදිකාවත් මට කියන්නා වූ තරම් ලොකු තිගස්මක් එන්න තර එකක් නෙවෙයි මොකද මම මිනිස්සු ලක්ෂ ගණන් ඉස්සරහා සින්දු කියලා තිනවා දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඔයා ප්‍රේක්ෂකෙක් වුණා නම් එදා සිද්ධිය කොහොමද දකින්නේ මේවනේ මං ඒ අමාරු දැම්මනේ මාව අනිවාර්යෙන් මොකද මේ දැන් ප්‍රේක්ෂක කියනවා හරිද වැරදිද කියලා එතකොට අපිට මේ නෑ නෑ මෙහෙමයි මෙහෙමයි මම මෙහෙමයි ඕක මෙයා මේ මම තරඟ කරුවෙක් විදිහට මම කතා කරේ මෙහෙම මම ප්‍රේක්ෂක විදිහට කතා කරා නම් මම කියන්නේ මෙහෙම දැන් මම ප්‍රේක්ෂකයා නම් ඔයා ගායකයා නම් මම ඔයාගේ හඬට ආස නම් මම ඔයාත් ඉදිරියට යනවා කැමති නම් ඔයා වැරදිද කිව්වත් ප්‍රේක්ෂකයා කියන්නේ නෑ ඔයා ඕනේ කියලා. එතකොට ප්‍රේක්ෂකයා දකිනවා හොඳ හෝ නරක මොකද ප්‍රේක්ෂකයා සංගීතය හදලා නෑ. ඉන්න 100 කියන්නේ අපි කියෝ ප්‍රේක්ෂකයා කියන්නේ 170යි කියනවා. 79ම ගමුකෝ. ඔය අපේ ජනතා පරමාධිපත්‍යය දීලා තියෙන බලේ 179 ගමුකෝ. ඔය 79 ගොන්නම් 109ක් සංගීතය ඉගෙනගෙන නැති. අනිත් වැඩි හරියක් ඉන්නේ සංගීතය ගැන දන්නේ නැති. අර හදවතේ කියන කැලලට ඉන්න. එහෙම කට්ටිය. එතකොට එයා උත්සාහ කරනවා හරියට හෝ නරකට කිව්වත් ඔයාව දකින්න නිතර ඒ ස්ක්‍රීන් එකේ ඒ වේදිකාවේ දකින්න තියෙන ආසාවට විවේචනය කරනවා. මෙතනලා තියෙන හැම දෙයක්. වර්ධන දැන් අමන්දර කැමති කට්ටිය මට බයිනවා. මට කැමති කට්ටිය අමන්දටයි මේ මලිදුටයි බයිනවා. විශ්වට කැමති කට්ටිය අපි තුන්දෙනාටම බයිනවා. එන්නකද ඔක තාත්තේ ජනතා පරමාධිපත්‍ය. ඔය වචනේ හරි ප්‍රබලයි. ඒක නිසා මම ප්‍රේක්ෂකයෙක් විදිහට මමත් බයිනවා එහෙමනොත්. එතන මේ කියන්නේ මම උනත් බයිනවා ඉතින් මේ මම නැතුව එතන ඉන්නකොට ඒ අය එහෙම කරේ ඒක මෙහෙමයි කියන එක මම කියනවා ඉතින් ඒ කියන්නේ ප්‍රේක්ෂකයා කියන කෙනා මෝඩයා කියන එක නෙවෙයි ආ ප්‍රේක්ෂකයා කියන කෙනා කියන්නේ එයා එන يعني හරි يعني බැඳීමක් එක්කන ඉන්නේ ඒගොල්ලොත් එක්ක සෙන්සුරාදායි ඉරිදායි හතාමාට ඉඳගන්නේ ගෙදර ඔක්කොම උයලා පීලා මමයින්ට කන්න බොන්න දීලා ඔක්කොම සැමියා ගැට්ටි කරි බිරිඳ ගැට්ටි කරි කරලා ඔක්කොම කරලා ඉවරලා ඉඳගත්තට පස්සේ සම්පූර්ණම ඇස් දෙක තියෙන කෙලින් මෙයාට රූපහිනී හේතු හිරවේදිකාවේ. ඒතර හිරවේදිකාවේ එයා කැමති කෙනා නම් ඉන්නේ එයා බලන්න නිතරම මේක බලාගෙන ඉන්න. එයා හරියට කිව්වද නැද්ද? එයාට අදාළ නැහැ. ප්‍රේක්ෂකයාට. ඒ හදවතට වැදුණා නම් එයා තමයි චරිතය. ඉතින් දැන් මම තරගෙන් අයින් වුණානේ 48. අද මම හදවතේ ගායකෙක්ලා ඉන්නේ කොහොමද?
දැනෙච්ච නිසා. ඒතර ඒ ඒ ඒ මට ආදරේ කරපු ජනතාව සංගීත දැනුමින් නෙමෙයි මට ඒ කරේ. ඒ මිනිස්සුගේ පොඩි අර සෙන්සිටිව් ඒ කියන්නේ ඒ සෙන්ස් එකට මම ගැහුවා. ඒ ගැහුවේ මම හිතාමතා නෙමෙයි මට ඔටෝ වෙච්ච දෙයක්. හැබැයි කොහොම හරි ඒක වැදුණ මිනිස්සුන්ට. ඒ වදින්න හේතුව මම තරගෙන් පරාද වුණා. මරුදු තරගෙන් දින්න මරුදු අඬනකොට මම ළඟට ගිහලා මරුදුක ඔය හොතර බලන්නේ මේ වීඩියෝ එකේ වැයි බබුළු ඔක්කොම අන්තිමට කියලා අන්තිමටම පොඩි හිනාවක් දානවා. අංගාලා. ඒක තමයි අපි දෙකයික. එතකොට ඒක කොහොමද දැන් මිකල් තමයි මගේ ගුඟක් කට්ටිය කමෙන්ට් දාන්නේ. පරාජය හිතේ තියාගෙන අර මිනිහා බේරලා සියලු දේවල් දරාගෙන එහෙම හිනාවක් කොහෙන්ද වට ආවේ? අහනවා මගේ. මං ගොඩින් මම ඉතින් මම නිදහසේ හිටියා මට හිනාව ඒ තමයි මගේ පරණ හිනාව ඒ කියන්නේ ඔය හිරුස්ථායක ඇතුලේ තරගම යාළුත් එක්ක හිනාව මගේ මම චූන් එකේ ඉන්නලාට එන හිනාව තමයි ඒ මම චූන්නේ වෙලේ ඒ කියන්නේ මම සතුටෙන් හිටියේ ඒ කියන්නේ වා සතුටුන ඇත්තරම මේක මේ සින්දුව කියලා මේ ගොඩ දැම්ම කියලා නැත්තම් ඒකයි සා මරිදුවක් ගොඩ දැම්මා මරිදුව ගොඩ දැම්ම කියන්නේ තරගින් ඌ දැර ගන්න කරන්නේ සින්දුවට කියා ගන්න බැරි තියෙන මම මගේ යාළුවනේ මං කරඩක් දාගෙන ඌත් එක සින්දුව කියලා මං එදායේ ඔඩියන්ස් එක මරිදුවකට දැම්මා මං පැහැදිලිද ඉතින් ඒක මිනිසුන්ට වැදුනා මාරුද අදවතේ ගායකයා එහෙම කොහොමද වෙන්නේ රියැලිටි දිහා දකපු පළවෙනි වතාව පරාද වෙච්ච කෙනා මේ දිනපු කෙනාව ගොඩ දාපු අවස්ථාවක් ඔන්න ඔයගේ එක එක ටයිටල් ගහලා මට ගැහුවා මාර මේ පෝස්ට් එකක් හැබැයි අත්‍තරම සන්තෝසයි මම තරගේ තව මාස කිහිපයක් ඉදිරියට යනවා ගිහිල්ලා තව 12න් හරි 17 අන්තිම හතරේ ග්‍රෑන්ඩ් ෆිනාලෙන් හරි මම හැරුණයි කියන්නකෝ හිරුස්ටා නොවි මං හිතන්නේ මේ වගේ ආදරයක් මිනිස්සුන්ගෙන් මේ වගේ ඒ කියන්නේ එකක් ඒ කියන්නේ මේක හොඳට ගියා කියලා කියන්නේ මම කියන්නේ මට හොඳක් උනේ ඇත්තට මං කියන්නේ මට හොඳක් උනේ හිතන්නකො තවත් මාස 4ක් තිස්සේ මම යනකොට ජනවාරි වෙනකම් මේකට මට පොඩි විදමත්ද හ්ම් මම ජොබ් එකේ රඟපාන ඒකත් නවත්තලා ආ ඒතර මට එන ආදායම කොහොම නැවතිලා මං ගෙදර කුලිය ගෙවන්න ඕනේ ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕනේ ළමයි ඉස්කෝලේ යන්න ඕනේ ගෙදර මම කන්න බොන්න ඕනේ මේ සියලු වියහිදන් නැත නතර වෙලා මම පුදුම දුකක් විඳ මේක ඇතුලේ ඒකට මට මගේ යාළුවෝ ගොඩක් උදව් කරා අනිවාර්යෙන් අපි මේ දේවල් කතා කරන්න ඕනයි මේ දැන් පාරණි ප්‍රශ්නේ කතා කරන කතාවේදී අපි හිතුවේ මේ ඔයාගේ පෞද්ගලික තොරතුරුත් කියන්න කියලා. ගහරෝ අපි දැන් ඔයාගේ පැත්තට එනකොට මේ ඇත්තරම මේ ඔයා රංගනයේ යෙදিলা තියෙනවා. මේ පැත්තෙන් කොහොමද මේ කොයි කාලෙද රංගනයට යෙදුනේ මොන වගේ මේ නාට්‍ය රංගපාලා තියෙන්නේ? ඔව් සරලව මම කිටින් කියන්නේ ටික. මේ මට මුලින්ම රංගපෑම කියන එක මට ඒක මම ටීවී එකේ දකින්න මගේ යාළුවෙක් මේ ටීවී කොමර්ෂල් එකේ ඉන්න විරාජ් මාලිංග කියලා මගේ අතිසාර මිත්‍රයා. විරාජ් මාලිංග ඉන්න දැකලා මං ගිහලා ඒතර මම බෑන් ප්ලේ කරනවා මං කියන්නේ මේ 99 98 99 99 වගේ කිව්වහම මේ විරාජ් කියනවා මචං මේ මහේන්ද්‍ර පෙරේරා කියලා නළුවෙක් ඉන්නවා එයා ගාව එයා මෙහෙම උගන්වනවා වැඩමුළුවක් කරනවා මම එතන සහභාගී වෙලා තමයි මෙහෙම කරන්න එන්නේ නිකන් එහෙම හිතමනාපට යන්න බෑයි කියලා පස්සේ මම කියනවා මාවත් දාගෙන එතනට කියලා ඇප්ලිකේෂන් එක ගන්න කියලා මම මෙහෙම දුන්නා මෙහෙම අතර ගත්තා මෙහෙම ඇප්ලිකේෂන් එක කරා නමවත් බැලුලේ මහේන්ද්‍ර මෙහෙම දුන්නා හැබැයි දෙල කොට සතියේ දවස් හතරක් අපි ක්ලාස් කරනවා දිගට වෙන්න පුළුවන් නම් එන්න කියලා. ඒ තමයි මහේන්ද්‍ර පෙරේරාගේ පළවෙනි හමු වීම සහ මගේ රඟපෑම ඉගෙන ගන්න පටන් ගන්න එතනින්. ඊටසම මහේන්ද්‍ර පෙරේරාගේ අවුරුදු හතරක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කාලේ ඔය අනුරුද්ධ ජයසිංහගේ බෝම්බ සහ රෝස චිත්‍රපටයේ රඟපෑ පොඩි එක කොටසක්. එතකොට නිනෝ ඉන් ලයිෆ් කියලා අපේ තිසරයි බුලානගේ චිත්‍රපටයේ ගියත් වෙලා මහේන්ද්‍ර පෙරේරා ගෝලෙක් ඒ චිත්‍රපටයේ මම පොඩි දර්ශන කීපයක රඟපෑවා එහෙම එහෙම රඟපෑම් පටන් ගත්තා ඊට පස්සේ ඔහම මෙනෝට ඉතින් ඔන්න සමහේන්ද්‍රත් එක්ක තැන් තැන් වල ගිහිල්ලා තේ බොන්න යන පාටි වල හම්බෙලා ඩිරෙක්ටර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා ඉතින් ওই තේ බොන ගමන් කතා වෙලා එහෙම අඳුරලා දීලා ඒකම ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණා ප්‍රභාත් රෝචනගේ එතකොට නිරෝෂන් ඉල්ලේ පෙරුමගේ සුපුන් රත්නායකගේ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ඒ වගේ අධ්‍යක්ෂවරු යටතේ යට කරා මම වැඩ කරා මම එතකොට අශෝක හඳගමයන්ගේ සිනමා නිර්මාණයකට දායක වුණා මම මිදු කියලා එහෙම එහෙම රංගපෑම ඉදින් කරගෙන ආවා ඇවිල්ලා ඉතින් මේ හිරුස්ටා නිසා මට ඒක නතර වුණා ඒ හිරුස්ටා ඇප්ලිකේෂන් එකක් දැම්මේ ආදරණීය විරද කියලා තමයි කිව්වේ නේද يعني සින්දු කීමේ හැකියාවක් ඉස්සර ඉඳලම තිබුණා අයියට පොඩ නෑ මම රඟපෑම කරන්න කලින් මම කරේ බෑන්ඩ් ප්ලේ කරපු එක බෑන්ඩ් ප්ලේ කරා ඉතින් මට වයිෆ් ඔව් ඉතින් මට වයිෆ් හම්බෙන්නේ තියා වැඩ කරපු ආයතනයේ අවුරුදු තුනේ සින්දු කියන්න ගිහිල්ලා මොකද බෑන්ඩ් එක හදාගත්ත බෑන්ඩ් එක ඉස්සරව මට තිබ්බා ගොතටුව සියොත් කියලා මේ ෆුල් බෑන්ඩ් එකක් ඒකේ ඩ්‍රම්ස් ගැහු ඩ්‍රම්ස් මේ ප්ලේ කරපු කෙනා තමයි දැන් ඕල් රයිට් බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ රුසිරි මුදලිගේ ඔව්
අපි රසුරුගේ අයියා ගාව තමයි අපි මේ අයියා ගාව සවුන්ඩ් සෙටප් එකක් තිබ්බා. ගීත අයියා. ගීත දන්නවනේ ගීත. හා ගීතලා ඇදිර තමයි අපි යන්නේ. ආයිඩීච් එකේනේ. ඉතින් ගීත්ලා ඇදිර ගිහිල්ලා අපි ඉතින් දැලිල්ල බලන් ඉන්නවා ගීත්ලා බෑන්ඩ් එක ගහනවා. ඉතින් ඒ උඹට සින්දු ගන්නලද බරේ කියලා කන අහනවා. ඉතින් ඔන්න ටග් ගල මයික් ඇදුනා බයයි මයිකේ ලං කරන්න තත් සද්ද හයිද වැඩි කියලා. එහෙම තමයි සින්දු ගන්න පටන් ගත්තේ. ඔහොම කොහොම කොහොමනේ බෑන්ඩ් එකක් හදාගෙන අපි පොඩියට ඉතින් ගහගෙන අන්තිරේ ඒකත් ලොකුවට වුණා අපි වැඩි බෑන්ඩ් ගහපල. ඊට පස්සේ फुल बैंड हिमे के रुसुरला हिमे रुसुरुगिया विन बैंड रुसुरुगियम अद रुसुर सार्थका हदवती मम्म सुपतना रुसुर कडंगिया गिरा आप कडंगिया हिमे कटना है जैसे मैं थ्री पीस गहन पटांग हर्ष जाविक्रम के लिए बैंड की कीबोर्ड गई माई मा कटे ओम थी बैंड जी इटी उत्सव ब्लेड रणिल बैंड රණිල් මායිකගේ වරගෙන සිංකර ගන්න කියලා. කොණ්ඩේ තවල හිටිය මම උඩට. මම පොඩි වැඩේ ගම වර මේ පොඩි වැඩක් තියෙනවා කියලා. ඊපස්සේ මම ගියා ඉතින් ගිහිල්ලා බෑන්ඩ් එකේ මම සිංකර රණිල් මායිදන සිංකර තමයි දැකපු කෙනා තමයි. ඉතින් ඒ දවස්වලත් කිව්වේ ඔය මේ පරණ සින්දුද අයියෝ? ඔව්. මම කොහොමද අලුත් සින්දු කියන්න ආස නැහැ. ආස නැහැ කියන්නේ වෙන මොකද නෙමෙයි. අර මට ඒව හිතට දැනෙන يعني මම සාමාන්‍ය කියන්නේ මට සින්දුවක අකුරක් හරි අමතක කරාම මම ඒ සින්දුව කියන්නේ නැහැ. ඒ අර මම ආස මට හිත මම ආස කරන සිද්ධු තියෙන්නේ ඒක තමයි මම කියන්නේ ඉතින් ඉදයි නම් මෙහෙමයි බෑන්ඩ් එකේ කියලා මම ඕනම සිද්ධුවක් කියන්නේ නැහැ හරි ඔහම තමයි මේ සංගීත ගමන මේ පටන් ගත්තේ සා සිද්ධු කිව්ව හැටි තමයි අයියා කිව්වේ ඉතින් හරි අපි මේ ඒ ගමනේදී දැන් ඔය මේ හිරුස්තා තරගාවලි කිව්ව ලස්සන සිද්ධු තිබුණා ඔව් ඔබ වෙනුවෙන්ම ඔව් ඒ සිද්ධුවේ පොඩි කොටසක් කියන්න පුළුවන් නේද කියමු අනේ මිලට මල්වච්ච මහත්මයා ගායනා කරපු ගීතයක් मैं अमल अमल गिया स्टूडियो वन के प्रोग्राम ऐटीएन के एक कीन दर मैं सिंधु रासीदे सुलंगे मिली नुनारे उब विनुवन माँ गयोगी पेरदा यली उब सवने नुरंदी नुगेटी सुलंगे मिली नुनारे थैंक यू हरे मलासन है ඉතින් මේ රහිරු අයියේ දැන් ඔයා මේ තරගාවලිය අන්තිමට උණු දේත් එක්ක ඔයා ගොඩක් ජනතාව අතරට ගියා ජනතාවගේ හිත් දිනා ගත්තා ගොඩක් ආදරය ලැබුණා ඒ කියන්නේ ඒ වගේම බ්‍රෑන්ඩ් එකක් හදාගත්තා LB කියලා හරිද ඉතින් ඔය බ්‍රෑන්ඩ් එකෙන් දැන් ඉදිරියට යනද කල්පනාව කොහොමද ආයි රංගනේ පැතර යනවද කොහොමද ගීතින් උඩර යනවද කොහොමද ඔව් දැන් මෙහෙමයි දැන් මේ වැඩේ වුණාත් එක්කම මට ටෙලිනාටි දෙකකින් කතා කරා අපව මම ෆුල් ටයිම්ම කලාකාරයෙක් නේ खाल किसी रस्ताव कल थिंक एक मम दंग मुलते दिन तीन एल बीट गीत गायन एल बीट आदर पीरस वेडी साम रंगन शिल्पी लहिर पेरेरा रंगन शिल्पी अगर लहिर पेरेरा लहिर पेरेरा आदरकर प्रेक्ष रसिक आट वेडिये एल बीट आदरकर प्रेक्षक पच्चारे वेडी दे इतने मम्म एम मे तैग दिन्नी एक निशा मम मुल गीत बलापुर कल्ला एल बी ප්‍රමුඛ කාරණ තමයි හදන්නේ මට පිටරට ලෝකෙපෙම කතා කරලා තියෙනවා දැන් මේ වෙනකොට ජර්මනියෙන් ඉතාලියෙන් ඇමරිකාවෙන් ඩුබායි වලත් කතා කරා ඉතින් ඕස්ට්‍රේලියාවෙන් කතා කරා ඒ කට්ටිය මතක් කරන්න අනිවාර්යෙන්ම කතා කරපුවා ඊළඟ නම් මතක නැහැ මොකද ඉස්සෙල්ලා මම කතා කරද්දී සනත් අයියා කියලා ඉන්නවා ඉතාලියා කතා කරා එතකොට කන්නංගරයි ඕස්ට්‍රේලියාවෙන් කතා කරා ජර්මනි සරත් අයියා කතා කරා ඉතාලියා කතා කරපු අයියා නම් මතක නැහැ මට සුවිස්සර්ලන්ත ඉන්න අක්ක කෙනෙක් සුජීවක්කයි නිශාන්ත අයියා කියලා එදෙන්න මතක් කරනවා අනිවාර්යෙන්ම මේ ඉතින් එහෙම කතා කරලා තියෙනවා ඉතින් මම දැන් බලාපොරොත්තු ඉන්නේ සින්දුවක් කරලා ඉස්සල්ලාම මට ආදරය කරපු ප්‍රේක්ෂකයන්ට තෑග්ගක් විදිහට මම ඒක දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඔය ඔක්කොම කතා කරේ මේ සිද්ධියත් එක්ක
සුස්තලිනා අයියලා අයියා දෙන්න නම් මාව සෑහෙන කලින්ම දන්නවා. අයගොල්ලෝ ලංකටාවත් අනිවාර්යෙන් මට එන්න කියලා මමයි මහේන්ද්‍ර අයියලා අපි කට්ටේලා පොඩි අවස තේබුණ ගමන් සින්දුවක් කියනවා. ඒ කොහොමද? මේ ඒ මිනිස්සු ඇරෙන්න අනික් කට්ටිය නැ කතා කරන්නේ සිද්ධියත් එක්ක. ඔය දැන් කතා කරපු කට්ටිය මේ අයිය ගැන පෞද්ගලිකව විස්තර ඇත්තටම ගොඩක් දන්නේ නැහැ නේ. නෑ නෑ. ඒක නිසා පොඩ්ඩක් අපි පෞද්ගලික විස්තර කියමු දැනට මේ කොහෙද ඉන්නේ කුලියට ඉන්නේ කියලා කිව්වා ඇත්තටම මේ අපි ඒ ගැනත් විස්තර මේ රසිකයන්ට දැනගන්න කියමු. ඕ නෑ. මම හිතන්නේ මගේ හිරෝ ස්ටාර් ගීතේ ගායනා කරන කලින් අර ප්‍රොෆයිල් එකක් ප්ලේ වෙනවනේ ඒක දකින්න නැති කට්ටියම දැකලා නැති කට්ටිය නම් බලන්න. ඔව් මුල්ලේරියා කියලා නැටෙන්නේ ඒකේ. මුල්ලේරියා කියලා වැටෙන්නේ නමුත් මම දැන් ඉන්නේ කිරිබත් ගොඩ. මම ගණේ මුල්ලපාරේ මගේ ඉඩමක් අරන් ගියාක් හදාගෙන එනකොට පොඩි කරදරයක් වුණා. මම ඒ කරදරය ගැන නම් කියන්න කැමති නැහැ. මොකද මම හිරෝ ස්ටාර් වේදිකාවේ දෙත් මගෙන් උද්දික ප්‍රේමරත්න එතකොට නිවේදනය කටයුතු කරද්දි මගෙන් ඇහුවා මම පල්ලි වටේ ගායනා කරද්දි කියන්න පුළුවන්ද කියලා. සෙහන් මීරංගත් මට ලොකු කමෙන්ට් එකක් දෙනා ඒ වෙලාවේ ලහිරු කියන්න මේ ප්‍රශ්නේ මෙහෙම වෙයි කියලා කියලා. නමුත් මට ඒ කියන්න බෑ. මොකද හේතුව ඒක ලොකු මේක හදිසි අනතුරක් වුණා මගේ අතින්. කෙනෙක් නැති වුණා. ඉතින් එහාට අපි කතා නවත්තමු. ඉතින් ඔය කරදරය නිසා මගේ අතේ තිබ්බ මිල මුදල් ටික කොවන නැති වෙලා ගියා. ඉතින් ගිහ හදා ගන්න බැරුව ගියා. දැන් ඉතින් කුලියට ඉන්නවා. කිරිබත් ගොඩ දැනට ඉන්නේ කුලියට. ඔව්. හරි. මම අතරම හිරුස්ටා වේදිකාවට යන්නේ ගීත ගායනා කරන්න තමයි වයිෆ් මේකත් එක්ක සහ මම පොඩි විශ්වාසයක් තිබ්බ ජයග්‍රහණයක් ලැබෙයි ජයග්‍රහණයක් හෝ මට මේ මගේ ඒ කියන්නේ ටාගට් එක ගිහ හදාගන්න එකනේ ඒකට මොකක් හරි පාත් එකක් හැදෙයි කියලා මම ඉතින් හිතේ තියාගෙන තමයි තරගයට ආවේ මම හිතන්නේ නැහැ මිස් වුණා කියලා වැඩි අනිවාර්යයෙන්ම දැන් ඔයාට මේ දහස් ගණන් රසිකයෝ ඉන්න ආදරය කරන ඒ වගේම ඔයාට උදව් කරයි මට හිතෙන්නේ ඉදිරියට යන්න සහ ඔයාගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් දැන් දැනට කුලියට ඉන්නේ ඔයාට ඒකට ගයක් හව ඉඩමක් ඕ අරගන්න මොකක් හරි plan එකක් දැන් අයියට තියෙනවනේ ඒකට අනිවාර්යයෙන්ම මේ ඔන්න ආදරණීය රසිකයන් උදව් කරන්න පුළුවන් කට්ටිය ඉන්නනම් මේ ලහිරු අයියට උදව් කරන්න මොකද ඇත්තටම මේ හිත හොඳ චරිතයක් කතා කරගත්ත ගමන් ලොකු ලොකු ලයින් දෙනවා කියන්නේ එහෙම ලොකු ලයින් දුන්නේ නැහැ ඇත්තටම හරිමලයා වරෙන් අපි කරමු මෙහෙම දිනේ දාගමු එහෙම කියලා කිව්වා ඒකේ මෙහෙම කියනවා ලොකු ලයින් කිව්වද නැත්නම් මම හරි කැමති වදිනක් ඒක මොකද මම මගේ මම මේ මගේ මතයක් කියන්නේ එහෙම ලොකු කන් දාන්න බෑ මේකේ කිසිම කෙනෙක්ට මොකද හේතුව මගේ මතය යනවා ලොකුයි කියලා මං පිළිගන්නේ මගේ ආගමේ නායකයා විතරයි ඉන්නේ හැට අපි හැමෝම ඔක්කොම එකයිනේ අපි එනකොට කිසිමෙක් අරන් යන්නෙත් නැහැ යනකොට කිසිමෙක් අරන් යන්නෙත් නැහැ මේ ඇවිල්ලා අපි විහිං හෝ වෙන කෙනෙක්ගේ විහිං හෝනේ අපි මේ ලොකුයි කියලා කියන කෑල්ලකට එන්න හදන්නේ නේ සල්ලිකාරයෙක් හෝ බිස්නස් කාරයෙක් හෝ එතකොට මේ කලාකරුවෙක් හෝ එහෙම ජනප්‍රිය පුරක් හෝ දේශපාලකයෙක් හෝ වෙන්නේ අපි අතරින් ඉරට ඇවිල්ලා අපේ තියෙන ඔක්කොම ටිකවල කාගේ හරි තල්ලුවකින් හෝ අපේ මොකද හැකියාවකින්නේ එතකොට ඒකත් එක්ක ලොකු වෙන්න බෑනේ නිහතමානී වෙන්න ඕන නිහතමානී කියන ලොකුයි මං හිතන්නේ මට මේ තරම් ආදරය කරේ ඒ නිහතමානීකම හින්දා මං එදා වේදිකාවේ කරපු ඒ නිහතමානීකම හින්දා. හැබැයි එහෙමයි කියලා මම හිතන්නකෝ දැන් ඔයා දැන් මෙහෙම කතා කරපලා දවාකෝනේ අපිට කතා කරාම හරි කොල්ල වරෙන් කියලා කතා කරේ. මම අරවා කියන ලොකු ලයින් එක දැම්මත් ඔයා මෙතනට එයිද මගෙත් එක මේ වීඩියෝ කරන්න. එතකොට දැන් මම උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයගේ හිත දිනා ගන්න සහ මට තව කෙනෙක් වැඩි කරගන්න මිස අඩු කරගන්න නෙමෙයි. මම මේ කියන්නේ මම ප්‍රවීණව ගැන කතා කරන්න යන්නේ නැහැ. ආදුනිකයෝට විශේෂයෙන්ම කියන්නේ මොන හරි දෙයක් කරලා එළියට එනවනම් නිහතමානී වෙන්න පොළොවේ බයගාන ජීවත් වෙන්න සරල වෙන්න අනිවාර්ය ඉහළට ඉහළට යන්න 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 නිහතමානී වෙන්න ඕන වෙන්න ඕන ඒක තමයි ප්‍රයත්න තියෙන්නේ ප්‍රයත්න තියෙන්නේ සරල කම නැත්තම් කිසිම දෙයක් මොකටද මේ ඔළුවේ හැම ලොකු දේවල් තියාගෙන අපි මේ නිකන් අර ඒ කියන්නේ දැන් මෙහෙමනේ දැන් සාමාන්‍ය ජීවිතේ ගෙදර ඉන්න මනුස්සය හරි සැහැල්ලුවෙන් ඉන්නවා සමාජයේ බැස්සම මේ මනුස්සය නම් වෙන පොඩ්ඩක් පිම්බිලා නිකන් වෙන ආරයකට එන්න හදනවා ඒතර ඒතර මවාපෑම ඒක ඉතින් මවා පාන්න ඕනේ නැහැ ජීවිතේ සරල වුණාම ලේසි නේ මට මෙහෙම හැරෙන්න ඕන මම මෙහෙම හැරෙන්නට අක්ගල අර එහෙමටම හැරෙන්නත් දෙයක් අම්මානේ සරල වෙලා පොළොවේ පය ගහලා ඉන්න නියතමානී වෙන්න ඒ ඇදී ඒතර හැමදේම ලේසි හැම කෙනාම ආදරය කරන ඒතර ඒ ආදරේ ආශිර්වාදයක් කරනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් හැම කෙනාත් එක්කම හොඳින් ඉන්න ඕනේ ඉන්න ටිකේ බොරු කියන්න එපා මට මේ කතාව මම මේ කියන ටික මට ඔක්කොම කියලා දුන්නේ මහේන්ද්‍ර පෙරේරා ඒක අනිවාර්යෙන් කියන්න බෑ මම දවසක් මහේන්ද්‍රට කියනවා මම ඒතර මෙහෙ ගෙදර නේ මගේ උපන් ගෙදර අංගොඩ හිටියේ ගමනක් යන ලෑස්තිලා මේ මම එන්න පරක් වෙයි මම දැන් ටැක්සි එනකන් ගෙදරටලා බලන් ඉන්න මයන් අහනවා කොයිද කියලා මම කෝ ලොකයි මම මේ පාලන්තුන හන්දි ඉන්නේ කිව්වා කියලා ඉතින් එයා දන්නවා පාලන්තුන හන්දි දැන් එයා ගෙදරට යන වෙලාව ඒ ටයිම් එකේදී කොච්චර ගිහිල්ලාද ඒ මනුස්සයා දැන් මම ඒත් පරක් වෙන්නේ ආයි කොල්ලකන
පළයෙන්ම බොරුන කිය. ඔබ පාරන් තුනෙන් තුම තාම ගෙදර ඉන්නේ. මම දන්නවනේ බොරු කියන්න එපා මං කිව්වා. මං ආවට පස්සේ මට කිව්වා යකෝ බොරු කියන්න එපා. මං ඇයි කියලා. සරි එයා කියනවා ඔබ පාරන් තුන හන්දි කියලා කිව්වේ. දැන් මෙතන මෙතනට යන්න වෙලා මම දන්නවා. හදිස්සිය ඔය අතර දොරට උඹට කරදරයක් වුණා. මම ගිහලා හොයන්නේ පාරන් තුන හන්දි නෙවෙයිද? මම දන්නේ නැහැ උඹ කොහේ ඉන්නවද කියලා. එතකොට උඹට කරදරයක් වෙලා මම කරා මම හොයන්නේ නැ මටත් එන්නේ කරදරයක් නේ. ඇත්ත කියන වරුදයක්. ඉන්න තැන පව ඇත්ත කියන වරුදයක් කියලා. මං අදට වයිෆ්ට උනත් මං කවදාවත් කියන්නේ නැහැ යාළුවෙක් එක තේබි බීටියත් මං කියන්නේ දැන් මේ අතන ඉන්නේ අතන එන ආවදන මං තේබනවා කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන් මේක හොඳ පුරුද්දක් මොකද මං ට්‍රයි කිව්වාගේ මොනවා හරි කරදරයක් වුණොත් අපි නැද ඔයා හිතන්නේ දැන් මම වාට එන්න කියනවා කිරිබත්ගොට්ට. එතකොට මම කිරිබත්ගොඩ නෙවෙයි ඉන්නේ මං ඉන්නේ කඩවත. ඔයා කිරිබත්ගොඩ හොයලා නන්නත් අරලා යන්නේ මට බැන බැනනේ ආ ජාති අමතරලා යන්නේ මෙතනින්. ඈ ඒක එතකොට ඒක ආශිර්වාදයක් වෙනවද කියන්නකෝ. නෑ නෑ වෙන හෙනයක් නෑ වදින්න නේ. ඉතින් ඒක තමයි කියන්නේ. බොරු කියන්න ඕනේ නැහැ ඇත්ත කියන්න. ඇත්ත තමුන්ගේ ඇත්ත ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ. අර කතාව තියෙන ඇත්ත කියන්නේ බිම ඉඳගන්න බය වෙන්නේ මොකටද කියලා. මොකටද බය වෙන්නේ? අපි සරලයි අපි කවුරුත් මිනිස්සු අපි කවුරුත් ආව එක විදිහට අපිට යන්න වෙන්නේ කවුරුත් එක තැනට. ඇයි මේක ඇතුළේ බොරුවට මේ නිකන් මනස දිම්මෝ කියලා නිකන් බොරු මවාගෙන ජීවත් වෙන්නේ සරල වුණාම ලේසි. ඉතින් ලහිරු අයියේ දැන් ඒ තරංගාවලියේදී එදා මේ මනිද කිව්ව සින්දු ඔයා කිව්වනේ. ඔව්. හරිද? ඔව්. ඒ සින්දුවට ගොඩක් ප්‍රතිචාර ඇත්තා ඔයා කිව්වත් හොඳයි කියලා හිතුණා. ඇත්තට මට හිතුණා මේ සින්දුවේ පොඩි කොටසක් ඔයාගේ හණින් අහන්න. තමලු. වැහිපබ්ලු නේද? වැහිපබ්ලු සර්. වැහිපබ්ලු සලි ඉඟි කරන හැටි දෙව්දුව ඇසි පිය ගසති මග දෙපස රැලි ඔබ දෙසම හරි මම නිතුන පියා හිඳිමි මම නිතුන පියා හිඳිමි හරි ලස්සනයි මේ ලහිරුයි මේ සින්දුව මේ කලින් බලලා තිබුණා තේ ලාම කියන්න පුළුවන් උනේ මොකද්ද මේ සින්දුව මම බෑන් ප්ලේ කරා කියලා හා හා ඒ කාලේ මම ඔය සින්දු කියන්නේ දැන් අපි කියමු වෙඩින් එකට යනවා කියලා වෙඩින් එකට ගියාම දැන් ඒ කාලේ මම කියන කාලේ කවුද සුරේන්ද්‍ර පෙරේරා කියන ගායන ශිල්පියා ඉතින් හරි ජනප්‍රියව ර පීක්ම කාලේ ඒ කාලෙට අපි ඔය වගේ සින්දුවක් නොකෙව්වොත් අපේ බෑන්ඩ් එකයි වැඩක් හම්බෙන්නේ නැහැ මම වාට කිව්වා පරණ සින්දු දරයි මම කියන්නේ කියලා නමුත් අර වගේ වෙලාවට අපේ බෑන්ඩ් එක රක ගන්න අපිට තව වැඩක් එන්න ඕනේ නැද්ද අපි ඒක මං ලව් අරුන් කියවන මම බෑන්ඩ් එකේ දැන් අපේ කීබෝඩ් ප්ලේ කරන එකේ ඇවිල්ලා කියනවා ලහිරෝ මේ සින්දු කියපන් කියලා. ඉතින් මම ඉතින් ඔන්න කියනවා. කිව්වහම ඉතින් වෙඩින් එකේ පිරිසක් ඉන්නවනේ සාමාන්‍යයෙන් ඇවිල්ලා දැන් ඒතර බැඳලත් නැහැ නේද ඉතින්. ඒතර ගෑල් ළමයි එහෙමෙන් දඳුනෙක් ඉන්නවනේ ඉතින් පොඩ්ඩක් එහෙමෙන් අපි හැද්දාගෙන තමයි සින්දු කියන්නේ. කික්කක් එනවනේ පොඩි කික්කක් එනවා. නෑ ඇත්තම බොරු කියනොත් නෑ. මෙහෙම වේදිකාවක සින්දුවක් කියද්දී එහෙම රූපයක් එහෙම අස්පනා අපිට තියෙනකොට වෙන ගැම්මක් එනවා. ගැම්මක් එනවා. හරිද? ඒතර ඒක නදියා බලන්නේ කියනවා. ඒ අතර ඉතින් කොහොම කොමාරි ඇහෙන් දෙන්න කතා වෙනවා. එහෙමම ගිහලා අදට නම්බර් වම අරලා ඒ කාලේ අපිට ෆෝන් නැහැ. ඒ කියන්නේ එකම ෆෝන් නැතිඹ ගීත්ගේ ෆෝන් එක. එහෙම ගීත්ගේ ඉපා තඩි ගඩොල් භාගයක්. ඔහුගේ නම්බර තමයි අපි දෙන්නේ. ඉතින් අපේ බෑන්ඩ් වල ඔයගොල්ලෝ කෙල්ල ඔක්කොම කතා කරන්නේ ගීත්ගේ ෆෝන් එක. ඒකම තමයි ඉතින් බෑන්ඩ් ජීවිතේ පටන් ගත්තේ. ඔතී ඒ කාලේ කියපු සින්දුව සින්දුව තමයි ඔය. ඔය කියන වෙයි බබළු. මේ සිද්ධි වෙනකොට මතක තිබුණේ මතක තිබුණා. මතක ටික කියන්න. නැති. මං කිව්වේ මට සාමාන්‍යයෙන් මතක නැත්තම් මං කිසිම දුවක් කියන්නේ නැහැ. ඒක නක් වචනයක් හරි මතක නැත්තම් මං සින්දුවක් කියන්නේ නැහැ මට හොඳටම ආයි වචන ෂුවර් නැතිල මං ඒ සින්දුව කියන්නේ ඉතින් මට මනුදු කියපු සින්දුව මට ඉතින් හොඳට මං දන්නවා මට එන්නට යද්දි මම මේක යන්නේ කියලා ඉතින් මට අගල ගත්තා කිව්වා හැබැයි මම ඇත්තටම පස්සේද ඔයගොල්ලෝ එහෙම ආත්තම මට ඉතින් යකෝ නිකන් හරි මං ඒක වචන දැලගෙන හිටියේ නැත්තම් මල ගිලිය මං ඉන්නේ පතේ නෝ මම මලද වෙන සින්දුවක් කියම කියලා මතක නැතුව හිටලා ඔයා මොකද එතෙන්ද ගන්න తీරනේ හිතා ගන්න බෑ මට ඒක එක්ක ඔයා මනුදු ළඟට යන්න නැතුව හිටියේ දැන් ළලා ඉන්නවද නැත්තම් මොකද කරන්නේ නැ මනුදුගා සමහරට මනුදුගාට යන්නේ කන වෙනව කොහොමද ගියලා සින්දු නොකියනි සමහරක් විට අපි එහෙම වුණත් එහෙම වැඩක් නැහැ. බොරුවක් හරි කියලා. එතකොට බොරුවක් හරි කියලාද නැත්තම් මයික් එක කරගෙන සින්දු නවත්තලා මම ඔඩිසෙලි මම කතා කරා එහෙනම්. එහෙම දෙයක් වෙයි. ඒ මොකද අර එහෙම එන පැද්දේ එන විදියට හැරෙන්න මට පුළුවන්. ඒ හැකියාව මට තියෙන මොකද මම ඒක මහේන්ද්‍ර පෙරේරා ඉගෙනගෙන තිනවා. අනිවාර්යෙන්. ඉතින් අර ඒ වගේ එකක් එතන වෙන්න තිබ්බ සමහරට සින්දු දැන් නැත්තම් අන්න සින්දු හරින බෑන්ඩ් එක නවත්තලා හරි මම මනින්දුනේ මතකද කීපයක් කර කතා කරන්න තිබ්බ සමහරකට. හරි දැන් ඔය කොහොමද මනින්දු ගොඩක් වාගේ යාළුවෙක් වෙන කොහොමද මනින්දු අඳුරගන්නේ? මනින්දු අඳුරගන්නේ මම හිරුස්ටයිගේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි හිරුස්ටයිගේ ගිහිල්ලා මාස 7කට පස්සේ තමයි සින්දු කී ස්ටේජ් එකේ. ඒතර මාස 7ක් කරගෙන අර හිටපු වර ගානට ඔක්කොම කරේ සින්දු තෝරූප එකයි වර්ක්ෂොප් කරූප එකයි තමයි කරේ BMI සීට් එකේ. දවස් 7ක එකක් කරා දවස් 5ක එකක් කරා ඒ වගේ ඊට මාස ගානක් නිකන් හිටිය. ඔව් මේ ඊට පස්සේ මම මොකද මේ ස්ටේජ් හදනකම් අර මේ ස්ටුඩියෝ හදනකම් හිටියා. එහෙම කාලයක් අපි හිටියානේ.
ඉදර ආයි හිරුස්ටයකට මෙහෙ ආවනේ මෙහෙ ආවට පස්සේ මට මඩු හම්බෙන්නේ මල ඒක වන්දගේ වාහනේ මම යන්නේ ඉන්නේ අපි දෙන්න එකට කන්නේ බොන්නේ කොහි ගියත් අපි දෙන්න එකට ඒ කියන්නේ මලදු මට මාරිදිර බැඳන සහ මලුගේ අම්මා තාත්තා නංගි හරිම හොඳ මිනිස්සු හරි වැඩගත් මිනිස්සු ඉතින් මට හරි ආදරේ අම්මයි තාත්තයි දෙනවා තාත්තා එහෙම අඩෝ කියලා කතා කරන්නේ මම සත්ව දාලා තාත්තා හරි ජොලි පොර ඉතින් එහෙම තමයි මලදු මට හම්බෙන්නේ මලදු තාත්තා එදා දවස මම දන්නේ නැහැ මලදු හොඳ දක්ෂ ගායකෙක් මලදු හොඳ හැකියාවක් තියෙන කෙනෙක් තරුණෙක් මේ ओके विशेष कारण क्या ओ हिरोस्टा सीसन टू के अभी अवसर सी ए दिन सी एक्टियान ओके वैसे वेडिमल गिन्नी ममय कोचे इंदुकन अनिल बक्रा किलटिया बक्रा अभी कट्टा वैसे वेडिम गिटी अब यार अनिल पढ़ हक वैसे ऊके मत लोक अयेगा पड़ी इनके मत लोक अयेगी हेमोम हिरोस्टा के मत कथा लोक अयेगा बलन पोस्त तक दादी ने आप आदर लोक अब हदवते गायक लोक अये लोक अये लोक अये नहीं मगे मैं गण सोच मन दंड देव कील दिन ठीक है सिंधु के अन्न कल मैं अंक कथा कल दवास प्रोग्रम दवास रिहर्सल बैलाम प्रसन्न मन से अयन कर पाकि फोकस कर पा स्टेज मीट तन फोकस कर पा कि मंगे हिता एक भूम वंक देख मम हरियास मैं मन दंड देख आते बेदागण मुकद महेन्द्र अय्या कौदाव पुतक बला लेसन का मिन्न रईट मंगे पाठ इवरा मिन्न मगे गाने दाई एम कर कौदाव इन सल दिखा दीप ना दिखा है भाई दंड दे आई नीय पत्तम दूड़ना अब यागे आभाष हूर अब तीन यार अटे मम दिन सिनेमा सकने दंग तरंगावलिए निडेन्द्र देश प्रिय महात्म हिटे मुलावधि या मट दवास कथागल रवि वसंत दमित पेर्राई तुम दिन तुला मटको सीधनाट वर्कशाप एक् दंड देवल कील दीपं कील मैं वोस्ट इंटरा उठ ब्रीतिंग एक्सइज टी अरा पड़ी रिलाक्सेशन टी अरा हेम पड़ी थीट गेम्स हेम करा मैं उंट अरे एक मट पड़ी विना गरुत्या तिब्बा थी मम्मी के हमदा तीया रखकर मैं हमदा मीटिया उंग आई दस ऑडियंस एंडवा धन को लहनो इन 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 दिखो लहिर अय्य के विस्तर लहिर बार एल बी के ब्रांडेट सिंधु हितने गी सर तरह का हिरोस्टा मत मिस्तान दिन मंगल डेनेक्स गायक डेनिक्स कथा कर मीन सुंगे हित वोल्ट डेनिक्स दिन आगे मीन सुंगे हित किट वा देखने पर फाइनल की मीन नाम के असुहतर नगल एक मीन सुंटने गायन कर मम मटाला मगे दिन मम चूडने करें आहन से आहन आहन मनुष्य कानेंत्र मंकी रस इंधने विनाश इला हेम सेस्ट मंकी आने एंटरटन मे बिजनेस करेंगे मेक निका वाल गहिलतीमी मेक नवत गना अलुद निर्माण हेदेनोने गुणात्मक निर्माण निका गुड रूपी अंदर गुणात्मक मिनी उठ धन मिनी आदर करके मेमितर को अरे शेहान मीरा इन होली मे मिनी एद गरड़ा दुनने से अस्संकर सैनिक अतपाय दी तीन मंकने हेमरक हेदेनोनी गायन कलावेत नवत दंगेमी का गायक स्टेज दिखाई दाने वार दिखे अडेक सिगरेट अभी विनोदा मिनी की फोटो गाने मंकने गायक होने गेवाल गावे गील हेम मिनी उन्मादी मे मे फील इक मिनी मुम्मे नहिन्नो नीकन विनहित संगीत कलाव की हेम दयाकने अई मे निका मे निका मे गुड रूपी हेल्लुदी अदर अटे वाला गड्डी उड़ना इंडिया भी कत्ता इंडिया भी नलो क्रिकेटर्स साली वोट गए अदर लंका क्रिकेटर्स नलव साली वोट का पेद मंकी मंकान मे से अवल तीन ඒ කියන්නේ හොඳ වැඩ කෙරෙන්න ඕනේ ඒ වැඩ වලට සාරිනුන මිලක් ලැබෙන්න ඕනේ
ඇගීම තියෙන්න ඕනේ ඒක තියෙන ගුණාත්මක භාවය ගැන හිතන්න ඕනේ නැත්තම් ඔය කොරියාවෙන් ගෙනලා ටෙන්නාටි පෙන්නයි ඉන්දියාවෙන් ගෙනලා ටෙන්නාටි පෙන්නයි ඕක නෙවෙයි නේද අපේ රටේ කලාවට තැනක් වෙන්නේ නැහැ හරි ඔක තමයි අදහස මේ කලාව ගැන ලහිරුවේගේ ඉතින් ලහිරුවේ ඔන්න අපේ කතාවේ අවසානට අවිලා තියෙන්නේ ඉතින් ඔයාට ආදරය කරන රසිකයන්ට මොනවද කියන්නේ දිනනද මේලා ඔව් බොහොම කෙටියෙන් රසිකයන්ට කියන්න තියෙන මෙච්චරයි මම මුලින්ම මේ කාරණාව ඔයගලන්ගේ බොහොම ආදරෙන් ඉල්ලනවා එදා ඒ සිදුවීම් පස්සේ හිරුස්තාගෙන කතා කිරීම නවත්තමු ඒ කියන්නේ ආවේග සීලියව කතා කරන එක නවත්තමු එල්බීට ආදරය කරන කට්ටිය එල්බීට ආදරය කරන්න දිගටම එල්බී වෙනවා ඔයගලන්ට හදවතට ගායනා කරන්න අලුත් නිර්මාණකින් අපි ආවේග සීලියලා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ දැන් YouTube වල Facebook වල දාන කමෙන්ට්ස් ඒවා නවත්තලා දාන්න රැලි හදන්න එපා විප්ලව කරන්න හදන්න එපා හැම ළමයටම වෝට් කරන්න සින්දු කියන හොඳ ගායකයට වෝට් කරන්න ඒ කෙනා විදිහට අරන් යන්න මං ඉල්ලන එකම ඉල්ලීම ජයවා මම එනවා අනිවාර්යෙන් ඔයගලන්ට හොඳ ගීතයකින් එල්බී ලහිර් බාලසූරිය හම්බෙමු ඉතින් ඔයාලට දැන් මොනවද මේ ඉස්සරහට රියැලිටි ෂෝ වලට එන අයට මොන හරි කියන්න තියෙනවද දෙයක් මෙමෙ රියැලිටි ෂෝ වලට එන අයට කියන්න තියෙන්නේ මෙච්චරයි ඉතින් තමුන් ගායනා කරන ගීතේ වේදිකාවේ කිසිම බයක් අකට නැතුව හරියට ගායනා කරන්න සහ තමුන් තෝරගන්න ගීත සැලකිලිමත් වෙන්න निका हे गोड रुपीले गीत रियलिटी वेदिकाओ किया हेतु रियलिटी गोडक बलाने पर तरुणे बलो अड़ तरुण बलो तर मम सिंधु मगे आलोट बलो ये बहुत बलाने पर मिनसुस हेतु ये मिनस दान रियलिटी गोड गायना पेर गीत की मिनस ये गीत आदर सा मंकानी पर्ण गीत तोर गई मुखो गीते तोर गहा गीत रहा गायना कर පරදලගියට පස්සේ වෙන කාටවත් බයින්න යන්න එපා ඒව කරන්න යන්න එපා ඒ තමුන්ට ලැබෙන දේ ඉතරයි නම් ඒ ටික අරගෙන ගෙදර යන්න මං ගියා වගේ ඉතරයි කියන්නේ ඉතින් මේ හොඳ ගීත තෝරගන්න ගායනා කරද්දී ගීතේ ශක්තිමත්ව ගායනා කරන්න බොහොම විශ්වාසවන්තව ගායනා කරන්න එච්චරයි මොනකින් දැන් ලහිරෝයත් එක්ක කරපු කතාවේ අවසානයට අවිලා ඉන්නේ ඉතින් අපි ගොඩක් දේවල් ලහිරෝයගෙන් ඉගෙන ගත්තා ඕලත් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා මොකද හිත හොඳ චරිතයක් හොඳ ඇඩ්වයිස් ටිකක් දුන්නා ඉස්සරහට යන කට්ටියට සහ තරගායකදී අනුගමනය කරන්න ඕන දේවල් ඉතින් මේ ආදරණීය රසිකයෙක්ගෙන් ඉල්ලා සිටිනවා ඉතින් ලහිරෝයට ආදරය කරන්න ඒ ආදරයට ඔයාලා හැමදාම යාට කරන්න පුළුවන් උදව්වක් තියෙනම් කරන්න මොකද මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ලහිරෝ අයියා ඇත්තටම ඉන්නේ දැනට මේ කුලියට ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් උදව් කරන්න මොකද වටිනවා මේ වගේ ගායන ශිල්පී ලස්සන පර්ණ සින්දු ඉස්සරහට උළුප්පල අරගෙන ඒ රසය වෙනසක් නොකර ඔයාලට රසය දෙන ඒ විදිහට මේ වගේ කෙනෙක් අපි රැක ගන්න ඕන ඉතින් ඒක නිසා එයාට කරන්න පුළුවන් උදව්වක් කරන්න අවසානයේ යන්න මත්තෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා ලහිරු අයියේ ඔයාට කැමති පර්ණ ගීතයක් පැරණි ගායකගේ ගීතයක් මේ වෙලාවේ දෙන්න පුළුවන් අපිට මේ තරගාවලිය කියුවේ නැති සින්දු නැති එකද ආ මගද්ද කියන්නේ මරින අපි මේ ගීත ගායනා කරමු මගේ පුංචි කුමාරේ පමා එයිද සඳේවි ආල හැඟුම් මෝරණ යාමේ පාළුවේ ආල හැඟුම් මෝරණ යාමේ සිටිජයි මේ තනි වෙලා හිරු අඹරට යයි ගල තව මොහොතින් අඳුර ගලයි आदर सित आदर यन एक बंद नया में उब नुलासा इन दयावे मगे पुंच कुमारी पमा ऐद संदेवे आल है गुम मोर नया में पालुवे आल है गुम मोर नया में ओम स्तुति हरिमल असनाई राहिरो ऐति गिना दापित्य के तुनाड़ बहुमत में स्तुति जय वाह बहुत शुक्रिया।